සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. පින්වත් නේ එතුනො කෙඩියක් නටුවෙන් ගෙලෙහේ පිමටපටෙන්නේ යම් සේද එවරදේ ජීවිතයේ කෙලවර මරණය සිතු වෙනවා. ජේවිතයේ ඇතිේ අනියත පවත් මරණේ ඇතේ නේත පවත් වටාගෙන. උතුම්මූ ධර්මාබෝධය පිණිසම පින්වත් ඔබ මෙලෙසින් සම්බධ වන බෙදේශනාව ඔබට මහෝපකාරයේවේ වයප්‍රාර්ථනා කරමින්, ජාතයේ පොතුනාලිකාව බෞද්්‍යහාරූ පවාහිනිය. පුොරා දෙවරාව කාලයක් සුපින්වත් ඔබේ හිත ස්ුව පිින්ස සඩිවදනය කරන දායකත්ව සදහම් දෙසුම මෙලෙසි නාරම කරන්නටයි මේ සූදානම. පින්වත්න්නේ මෙවතුම් වූ දේශ්නා පෙන්ුවෙන් සිදුකලා වූ ආරාතනය පිළිගෙන බෞද්්‍යයාරූ පවාහිනී මැතිරි පරිස්රේට වැඩමකොට වදාළ පින්වත් දේශකයණනවාන්සේ. அனுුරාධපුර සங்கමිත්තාභාවත ශරි බෝධராචාරමය පළியந்தல வவல போොல்හணවත්த்து வ්‍යපස්සනා භාවනා මධ්‍යස්ථා යන උබය විහාරාධීපති පூජනීය සේමலாம்පිටිය බුද්ධරක්කිතතිස්ස පின்වත් ස්வாමීන් වහන්සේ. අපි පළමු දොහුත් මුතුනත්මද සාතුනාද நන්பමෙන් පිළිகනිமோ. අවසරைய பே හාමුදුරුවනේ. සාතුසාතුසාතු. සුපින්වත්න අද බැවතුම් ෝදේශනා වෙනුවෙන් සුකයේ පුුණ්ිකාමී දායකත්ව ලබාදී කඩියුතු කරනවා. නෙක්ෂංක පිණිදිය බණ්ඩාර මහත්මා සහ වෛ්‍ය ශෝපා පිණිදය බණ්ඩාර මහත්්‍යය ප්‍රධාන බේපින් අත්ත ලෙස. සමන්තා චක්හවා ලේසු අත්‍රගච්චන්තුදේවතා. සද්ධම්මන් මනිරාජත්සේ සුනන්තු සග්ග මොක්හෙදං ධම්මත් සවෙනෙ කාලෝ අයංබදන්තා ධම්මත් සවෙනෙ කාලු අයංබදන්තා ධම්මත් සවෙනෙ කාලෝ අයංබදන්තා නමුතස්සේ භගෙවතු අරහතු සම්্මා සම්බුද්ධස්্য्य නමුතස්සේ භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්্যේ නමුතස්සෙ භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්ස කාමා භික්කවේදිතබ්බා කාමානං නිධන සම්බහෝ වේදිතබ්බෝ කාමානංේමත්තේදිිතබ්බා කාමානං විපාකෝ වේදිතබ්බෝ කාමනිරෝධෝ වේදිතබ්බෝ කාමනිරෝධගාමිණී පටිපදාවේදිතබ්භාති සද්ධ සම්පන්න කාර්ණික පින්හතුනි බෞද්ධයා පවාහිනනි මාද්‍යිය නාලිකාව මගින් පිංහතුන්ගේ දායකත්තේ මත මෙම මැදිරි පරිස්්‍රයේ සිටින පින්හතුන්ට පමණක්ව නොවෙයි. ලංකාවාසී ලෝකවාසී පිංතුන්ට ශ්‍රවනී කිරීම පිණිස දේශනාාවන්න ධර්ම දේශනාාවහි දායකත්වය ලබා තියෙන්නේ පින්වාත් නිසංක පිණිදිය බණ්ඩාර මහත්මයා සහ දියනියවන වෛද්‍ය ශෝභා පිණිදිය බණ්ඩාර මහත්මිය විසින්. ලෝතුරා තහාගත බුදුපාණන් වහන්සේ වදාල ශ්‍රීමක බුද්ධ වචනය ශ්‍රවණය කරන්න වස්ථාව සාකච්ඡා කරන අවස්ථාව උතුන් මොහොතක් බව මහා මංගල සූත්‍රෙහි දේශනා කොට්ට තියෙනෝ. එනිසා අවස්ථාව ඉතා උතුම් මොහොතක්. සිතට නැගනාව නානා රම්මණයන් කෙරෙහි හිත විසරයානෝදී. දේශනාවෙන ධර්මය කෙරෙහිම චිත්ත ඒකාග්‍රථාවෙන් යුක්තව. ඒ පිළිබඳව විමසුවුවනින් යුක්තව, ධර්මය ශ්‍රවණය කිරීමෙන් අපටහි පලය සාක්ෂ්‍යාත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. එනිසාපි හොඳ එකඟතාවෙන් යුක්තව ධර්මය ශ්‍රවනය කරමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ධර්මයහි, අෂ්ටාංගික මාර්ගය ඉතා උතුම් මාර්ගයක්. සියලෝම මාර්ගයන් ලෞකිකත්තේ තුළම ලෞකික තැනකට පත්තෙන්ඩ් ගන්නනවා. නමුත් මගානට්හංගිකෝසටටෝ මාර්ගයන් නතු ආර්්‍යෂ්ටාන්ග මාර්ගය උතුම් වන්නේ මාර්ගයේ සංකතුුවත් ප්‍රත්තිය සකස්සුවක් වුවත් ප්‍රත්තියෙන් සකස් නොවනු අසංකත ධර්මයක් සාත්සාත් කරවන්නට ආර්ෂ්ටායින් මාර්ගයහි හැකියාව තියෙනවා. ඒ නිසා සියලුම මාර්ග්‍යයන් නතුරරිින් ආ අෂ්ටාන්ගික මාර්ගය උතුම් මාර්ගයක්. එවගේම සියලුවම සත්‍යයන් අතුරින් චතුරාරි සත්‍යය උතුම් සත්‍යය ධර්මයක් දු දුක ඇතිවීමට හේතුව දුක නැතිකිරීම දුක නැතිකිරීමේ මග යනමී චතුරාරි සත්‍යය ධර්මයනුත් අපට ලෞකිකත්ත ඉක්මෝලා ලෝකෝත්තර නිර්වාණ අාවබොහෝධය ශාක්සාත් කර ගැනීමට හැකියාව තියෙනවා මේ ආර්්‍යෂ්ඨාන්ගික මාර්ගයට උතුම්ම චතුරාරි සත්‍යය අවබෝධයට අවකාස නොලබන අකාල අටක් ගැන අංගුත්තර නිකායි අක්කන සූත්‍රහි පෙන්නෙනවා. කන කියන්නේ සැනේ කියන එක. කාලේ කියන එක. එමනත්නං ඉඩ ලබා දෙ අර්ථෙන් අවකාසය කියන එක. අවකාශයක් ලබා දෙනවා. අක්කන කියන්නේ, අක්ෂණය අක්කාලය අනවකාසය නමින් පෙදනවා. එවැනි අක්කාලටක් අනවකාසයක් මේ අක්කන සූත්‍රයේ පෙන්න ලතියෙනවා නවාරහාදී බුදුගුණියන්ගේ යුග් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකී පහළ වෙලා කෙලෙස් සංසීද වන. කෙලෙස් පිරිණවීමට පත්කරවන ධර්මයේ දේශනා කරන කොට කර්භ විපාකයේ වසයෙන් නිරෙහිඉපදිලා තියෙනවා නං එය ආර්්‍යෂ්ඨානගික මාර්ග බ්‍රහ්ම චරිියාවට පත්තෙන්ඩ පලවෙනි අක්කාලයයි පළවෙනි අනවකාසයයි තිරිසංගුපතක් ලැබවානම් දෙවෙනි අක්කාලයක් ප්‍රේත විසෙහිු පන්නනං තෙවැනි අක්කාලයක් දීර්ගායු සඇති දේව නිකායක් අපට පෙන්නෙනවා අසංඥතලයේ කියලා ඒ අසංඥ තලය උපන්න නම් හතරවෙෙනයක් කාලය වෙනවා. භි භික්‍ෂුුණී උපාසක උපාසිකාවන්ගේ ඇසුරක් නැති. අතිශයින්ම මලේච්චවූ ප්‍රත්‍යන්ත දේශයකි පෙදිලා හිටියානම්. පස්වෙනයක් කාලයයි. ඒ වගේම දතවස්තුක මි්‍යාදදුෘෂ්ියයකින් යුක්තනං සයවෙනයක් කාලයයි. ඒක කියන්නේ දුන් දෙෙහි විපාක නැත, පූජාවන්‍ය විපාක නැත, යාගෙහි විපාක නැත, කුසලා කුසල ධර්මයන් විපාක නැත, එලව සිටුන්න එහුට මෙලවක් නැත, මෙලව සිටුන්නහුට පරලවක් නැත, මවට කරනු උපස්ථානය විපාක නැත ට කරන පස්ථානය විපාක නැත ඕපපාතිකුප දිනාසත්‍යයෝ ලොහි නැත මෙලවත් පරලවත් විශිෂ්ඨ ඥානයෙන් දැක නුවනින් පසක් කල උගත් මහන බමුණං නැත කියලා දසවස්තුක මිත්‍යදුෘෂ්ියක එහෙම පිහිටියොත් එකත් අකාලයක් වෙනවා. සිහි අදව කෙලතොලුව යහපත්වෝ අයහපත් වචනහි අර්ථය දැනගැනීමට සමර්ථකමක් නැතුව උපපතිම්ම කර්මානුකෝලුව ප්‍රඥාව නැත්තෙක් වෙනවනං ඒක සත්්‍යනි අනවකාසයක් කාලයයි. නුවනැතිව යහාපත් වෝ අහපත් වචන අර්ථය දැනගැනීමට හැකි උපතින්ම ප්‍රඥාවන්තක හිටියත්. ආ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප ලෝකී පහළ නොනු අවස්ථාවක් නම්. ඒ සුගතයන් වහන්සේ විසින් වදාළ ධර්මය ශ්‍රවණී කිරීමටොනල බෙනවා. මේද බ්‍රහ්මචරිියාවට අක්කාලයක් වෙනවා. මේ කාලෙහි සියලෝම අක්කාලයන් දුරු වෙලා. ආර්්‍යෂ්ඨානකික මාර්ගය. පත්තට චතුරාරිසත් ්‍යාවබෝධයන්ට පත්තෙන්ඩ හොඳම කාලයක් අවකාස ඇත්තක් ඒ නිසා පිහිතඩෝ නෑ දුර්ලබූ මනුස්ස ජීවිතයේ බුද්ධ උත්පාද කාලය ලැබිලාඒවගේ මේ අට්ට දුස්්තක්ෂණයකින් වෙෙන්වෙලා සනීං ලබන්්ඩ පුළුවන් සැපත නිර්වාණාවබෝදී ලබන්්ඩ සුදුසු අවස්ථාවක අපට සද්ධර්මය ශ්‍රවනී වෙනවා. ඒ බුදුජාන්හන්සිේ ශ්‍රී මොක බුද්ධ වචනය ශ්‍රවනය වෙනවා. එතකොට මොනතරං වාසනාවන් අවස්ථාවක් ද කියලා අපි හිතල බලන්ඩෝනේ. ඒ නිසා අපි ඉතා හැඟීමින් යුක්තව ඒ භාග්‍ය තුන් වහන්සේගේ ශ්‍රීමක බුද්ධ වචනයට අපි යොමුුවමු. අද ධර්මාාන ශාසනාවේ මාතෘකා වසෙන් අංගුත්තර නිකායි චක්ක නිපාතයේ නිබ්බේදික සූත්‍ර ධර්මයේ කාම කියන කොටසයි කාම පිළිබඳව පැහැදිලි කරන කොටසයි මාතෘකා ස්ථානය තබා ගණ්ඩය දුණී. නිබ්බේද කියන වචනය අපට පෙන්නන්නේ තිවුණු අවබෝධය. විනිවිධ යන ප්‍රඥාව එසූත්‍ර ධර්මයෙන්ඒ තිවුණු අවබෝධයක් විධ යන ප්‍රඥාවෙන් දතයෝතු ධර්මයක් ගැනයි දේශනා කර වධහරලාතියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මෙම සූත්‍ර දේශනාවෙහි කාමයෙක් වේදනාව, සංඥාව, ආශ්‍රව, කර්මය දුක කියන කරුණු හයක් වදරලා තියෙනවා. මේ එක්කෙක් කාරණය නැවත කරුණු හය බැගින් වදාරලා තියෙනවා. දීර්ක සූත්‍ර ධර්මයක්. අදපි පැහැදිලි කරන්න බලාපරොත් වන්නේ එහි පළවෙනි කොටස කාමය ගැන වදාල දේශනාවයි.ඒයි කරුණු හයක් සම්පිණ්ඩනය කරලා වදාරලා තියෙනවා කාමාභික්හවේ වේදි තබ්බා. මහනිනි කාමයෝ දත්තයුත්තාහ. කාමානං නිධාන සම්බවෝ වේදිතබ්බෝ කාමයාගේ නිධාන සම්භාවය උපපත් ස්ථානය දතයුතුයි කාමානං වේමත්තතා වේදිි තබ්බා කාමයන්ගේ වේමත්තතාවය නානාකාරණය දතයුතුයි කාමානං විපාකෝ වේදිතබ්බෝ කාමයාගේ විපාකයේ දතයුතුයි. කාම නිරෝධහෝ වේදි තබ්බෝ, කාම නිරෝධයේ දතයුත්තුයි. කාම නිරෝධ ගාමණී පටිපදා වේදිි තබ්බා, කාම නිරෝධගාමනී ප්‍රතිපදාව දතයුත්තුයි. කරුණු හයක් මෙිතන. අපට පැහැදිලි වඩා වශය කරනවා. කාමය කාමයාගේ නිධහන සම්භාවය බෙදීම වේමත්තතාවය විපාකය නිරෝධය කාම නිරෝධ ගාමිනී පටිපදාව. අපි ඒ කරුණු හය මාතෘකාකරමින් තමයි දෙශනාව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නින්. පලවෙනි කරුණ. කාමාභික්කවේ වේදි තබ්බා. මහනි කාමයෝ දතයුත්තාහ මේ කාමය කියන කොටසට දේශනය පැහැදිලි වෙලා තියෙන කාමී කැන කැෑමැත්ත. මහනිනි ඉෂ්ටව්ඇ සිතට ප්‍රියව් කාන්තව මනවඩන ප්‍රියරූපව කාම සංහිත වූ ඇලම් ඇති කරන්නාව එතකොට මේ වචනවලින් හැමදේකිීම පෙන්නනවා මේ කාම හිතියෙන ස්වභාවය ගැන සිතට ප්‍රියයි බොහෝම කාන්තයි මනවඩනවා ඇලිම් මැති කරනවා එවැනි ආකාරයක් රූප දැනගන්නාව සිතින් දැනගන්නා කොට කැ චක්කු විඤ්ඥාණයෙන් දැනගන්න විටට ඒ රූපාකාරයක් තමා දැනගන්නේ එතකොට ඒවාගේම එවැනියාකාර සබ්ද දැනගන්නාව සිතිින් දැනගන්න කොටට කැන සෝත විඥානින් දැනගන්න කොටට සබ්දවාසයෙන් තමයි දැනගන්නේ ගාන විඤ්ඥාණින්, ගන්ධය දැනගන්නාව සිතින් දැනගන්න ගන්ධ ආකාරය. ජිව්වා විඤ්ඥාණින් රසේ දැනගන්නාව සිතින් දැනගන්නාව එතකොට රස. කායිවිඤ්ඥාණින් කැන ස්පර්ස එය දැනගන්නාව සිතින් දැනගන්න කොට ඉස්පර්සය වසියෙන්. මේ විදියට කාමගුණ පහයි සරලකෙරුවොත් මේ ඇස කන දිවනාසේ කය කියන මේ ප්‍රසාදරූපයන්ට හමුවන්න බාහිර රූප සබ්ද ගන්ද රස ඉස්පර්සයන්ට කියනවා කාම ගුණ කියලා. කාම නෙමි කාම ගුණ කාම ඇතිකරවන හේතු ධර්ම මොහු කාමයෝ නොවයි. ආර්යවිනෙහි පෙන්නලා තියෙන්නේ කාම ගුණ කියලා. ඒම සූත්‍රධර්මය ඉතාම පැහැදිලි ගාථ ධර්මයයක්කින් අපට උගන්නලා තියෙනවා කාමයක අනිමොකක්ද කියලා ඉළඟට එෙන. සංකප්, රාගෝ පුරිශස්ස කාමෝ. ලෝ පුරුසෙක් කට යන් සංකල්පයක් ඉපදෙනවනම්. සිතුවිල්ලක් උපදිනවනං. ඒ සිතුවිල්ල නිසා උපන් රාග කාමවෙයි කියලා. එතුට වස්තුව නෙමෙයිනි. වස්තුව හේතුවක් පෙනවා ඒ හේතුව නිසා ය රාග සිතුවිල්ලක් ඇතිවෙනවනං ඒ රාග සිතුවිල්ල තමයි මෙතන කාමී කියලා කියන්න. නේතේ කාමා යානි චිත්‍රාණ ලෝකයේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. යම්බඳ විස්තුරු වස්තු වෙත්නම් ඒවා කාම නොවෙයි. පුරසියාගේ සංකල්ප රාගේම කාම වී.තකොට අපිට මෙත නිදි. හොඳ තැනක් තෙරුම් ගණඩ තියෙනවා ඇතකොට. ලෝකයේ විවිධාකාර විදිහට හටවිදාහතු කියන තද කරන ස්වභාවය ආපෝදහතු කියෙන වැගරන ස්වභ තේජෝධාතු කියන දවන ස්වභාවය වායෝධාතු කියන ක්‍රියා ස්වභාවය. මේ හතර එකනෙකින් වංකරල පෙන්න්නට බෑ හරව ී බොහගිකයි කෙනන වචනඇති නවායි ැන එක එකක වෙෙන්කට පෙන්න්න බෑ. මේ හතරාකාරයහා හතරාකාරෙන් හටගන්නාව දේට තමා අපි රූප සබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා කියන්න. කාම ගුණ කියල ස්සල කීවී. ඒ දේවල් විවිධාකාර වෙලා තියෙන්නේ මේ හතරාකාරය සංයුති වෙනස් අඩු වැඩි වෙනවා. එතකොට විධත්වයකින් යුත් වර්ණ ගන්ධ රස ගුණ කතා කරඩ වෙනවා. ඒ නිසා, ඒ යම්බඳ විස්තුරු වස්තුවෙත්නම් ඒවා කාම නොවයි ඒ හට ගැනීම නිරුද්ධවීම ස්වභාවයක්. ඒ පිළිබන්ධව මේ ඉන්ද්‍රිය මාර්ගයෙන් සංකල්පයන් ඇති වෙනවනම් ඒ පිළිබඳව කල්පනාවල් දැනගැනින් ඇති වෙනවනම් ඒ ඒ පිළිබන්ඳව ඇතිවෙන රාගේමයි මේ කාමය කිය කියන්නේ. සිට්ධන්ති චිත්‍රාණ තතේව ලෝකයේ අතෙත්ත දී විනයන්ති චන්දන්ති. ලෝ විස්තුරු වස්තු එල සිම්ම සිටුනනාහ තක එලුසිම්ම ටුනාහ කැනෙ හට ගැනීම රුද වෙනවා කිය එකයි. එහෙත් ඒ අරමුණු කෙරෙ උ පන්් චන්දරාගේ කැමැත්තිෙන් ඇලීම දීරෝ විනයනය කරත් දිිහිරියව කැනමතර ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තය තුර කාමය අතාරෝනවා. අ වස්තු ලෝකය හට ගන්නව නි රුද්ද වෙනවා. මෙන්න මේ ස්වභභාවය තෙරුම් ග්ඩෝනෑ මහනිනි කාමිෝ දත යුත්තාහා කියන කරන්නට. ඉළඟ අපි දෙවැනි කාරණි තෝරනවා කාමානං නිධාන සම්බවෝවේදි තබ්බෝ. මහනනි කාමයාගේ නිධාන සම්භවය දත්වයුතුයි. මෙ නිධාන සම්භවය කියන්නේ කාමයන්ගේ උපත්ති කාරණය දත්තවයුතුයි කියනෙයි. කතමෝච භික්කවේ කාමානං නිධාන සම්බවෝ. මහනිනි කාමයාගේ උපපත්ති කාරණය කවරේද. පස්සෝ භික්කවේ කාමානං නිධාන සම්බවෝ. මහනනි ඉස්පර්සය කාමයාගේ නිධාන සම්භවයයි දැන්ෙතකට අපිට තෝරගණඩ වෙනවා එහෙමනම්? ස්පර්සය කියන්නේ මොකක්ද කියන කරුණ ළඟට මොකද කාමයාගේ උපත්ති කාරණය පැහැදිලි වෙන්ඩ. එතකොට ඒ පැහැදිලි කරන්ද අපි සංයුපත නිකාය තියෙන දුක්හ සූත්‍රය මෙතෙන්ට උපකාර කරගන්නවා. කාමයාගේ නිධහන සම්භාාව උපත්තිකාරණය පැහැදිලි කරන්ද. එහි අපට පෙන්නන්නේ ඇස කන දිවනාසේ ශරීරයේ මනස කියන ආධ්‍යාත්මි කායතනයන්ට රූප සබ්ද ගන්ද රස පොට්ටබ්බ දම්ම කියන බාහිර ආයතනයන් හමුවෙනකොට. ඒ පිළිබඳව දැනගැනී මාකාරහයක් උපදිනවා. ඇහැට රූපය හමුව වෙනකොට දැනගන්නාව සිත චක්කු ම්ඥානය මේ කරුණු තුන එකතුවට කියනවා ස් පර්සය කියලා චක්ුංච පටිච්ච රූපේච උපච්චති චක්කු වි්ඥානං තින්නං සංගති පස්සෝ. සෝත ප්‍රසාදයට සබ්දකම්පනය හැපෙනකොට ඒ පිළිබාඳද සබ්දය දැනගැීම හික්. ඇතිෙනවා ඒ තිදනාගේකතුව ස්පර්සයයි. නාසට ගන්ද රූපය හැපෙනකොට ගඳසුවඳ දැනගන්නාව සිතක් ඇති වෙනවා ගහන විඤ්ඥානය තිදෙනගකතුව ස්පර්සයයි. දිවට රසේරූපය තැවරෙනවා රස දැනගන්නාව හිතක් ඇති වෙනවා ජවාවි්ඥානය දිවත් රසයත් ජි්වාවිඥ්ඥානයක් තිදෙනගේ කුතු ඉස්පර්සයයි. කයට පොට්ටබේ කියැන හැපෙන දීවල්ලුලට. කයට ගෝචරයේ පොට්ටබබේ හැපෙනදී. ඉස්පර්සය දැනගන්නා හිතක් ඇති වෙනවා කාය විඤ්ඥානය තිදෙනගේකතුව ඉස්පර්සයයි. මෙන්න මේ ඉස්පර්සය තමයි පස්ස පච්චා වේදනා මේ ස්පර්සින්යන් වේදනාචෛ්‍යකයක් උපදිනවා. වේදනා පච්චා තන්නහාඒ වේදනාවාරභයා කැමැත්ත උපදිනවා. මෙන්න මේක තමයි කාමයාගේ උපත්තිකාරණය ඉස්පර්සයයි කළ පෙන්නලා තියෙන්නේ. මෙතනදී වේදනා කියනකොට ප වේදනට උපත්ති කාරණය ඉඩාන සම්භාවය සංඥාවටත් ඒකමයි. සංස්කාරයකෙන් අනෙකුත් සිතුවිල සකස්වඩත්ම ස් පර්සයමයි. නමුත් අපි මෙතන මේ සූත්‍රයේ වේදනා ප්‍රධාන කරලයි කතා කරන්න වේදනපච්චා තන්හා කියන තැනී උපති. අපි එක කාරණයක් මෙතනද අරම් බලනවා ද. අප මොලදී එපුකාරණි සාරාන්සය ආධ්‍යාත්මික ආයතන හයට බාහිරායතන හම වෙනවා ඒපලි වඳ දැන ගැනීමම් හයාකාරයක් ඇතිවෙනවා කරුණු ත්තුනු තුනෙ එකුතු කරනුකට ස්පර්ශයයි පසපච්චා වේදනා. එක කාරණයක් අපි ගමු ඇස ගැන. චක්කුංච පටිච්ච රූපය උපජ්ජති චක්කු විඥානං සංගති පස්සෝ පස්ස පච්ච වේදන මේ මෙතද ඇස කියලා මෙතනිද මේ කියන්නේ ප්‍රසාද චක්සුවට මේ කර්මෙන් හටගත් මේ ඇසේ පැහැදිලිතාවට ඔපගතියට මෙතන චක්කෝ කියලා කියන්න ඒ පැහැදිලිතාවට ආලෝකයක් ඇැතිවිට ගෝචර වස්තුගේ යම් ඡායාවක් සකස් වෙනවා. චක්කු ප්‍රසාදයයි ගෝචරයයි දෙක හමුුවඩ ආලෝකය උපකාරයක් වෙනවා. ඇතු ප්‍රතම ප්‍රතිබම් භාරයක් සකස්වෙන්නේ. අපි මේ කාරණය මෙහෙම බලමු. මේ ඇසේ හට ගැනීම ගැන කතා කෙරුවෝ. ඇස විතරක් නෙමෙයි. ඇස මුල් කරලා කතා කෙරුවට ඇස ගණ දිව නාසේ ශරීරයේ මනසකෙන කරුණු හයම. කම්ම සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙනවා චක්කුම් භික්කවේ පුරාණං කම්මං අභිසංකතන්, අභිසං චේතහිතං වේදනියන් දට්ට්බං කියෙනන වචනයක්. මහනිනි ඇස පුරාණකර්මෙන් සකස්සුවකි. අභිසංකතං. ප්‍රත්තිය විසින් සකස්සුවකි. චේතනාවිසින් පිළියලොවුවකි. වේදනාවට වස්තුව වූුවෙක් වී දත යුතුවයි කියලා. මේ ඉන්ද්‍රී හය ගැනම එහම පෙන්නවා මනසත් එහෙමයි. මනසත් පුරාණ කර්රමයෙන් හටගත් දෙයක් ප්‍රත්තියෙන් සකස් වෙන දෙයක් චේතනාවෙන් පිළිවෙල දෙයක්. වේදනාවක් ඇතිතුවට වස්තුක් හේතුවක් වසෙන් දත යුතුයි කියලා. අප ඇහැ ගැනන කතා කරන්න ගත්ත එකට ඇහැ සැකසුනී කොහොමද මේ ජීවිතයට එක හේතු දෙම වපියෝ හේතුුණ එතකොට තමා සතරමා දහත්තුවට අදාල රූප කොට ැබ. ඒ රූපරපධර්මයන් සංයෝග වවාට සතෙක් නෙමී. එක රූපධර්මී පැත්තක්. ඒ රූපධර්මියෝ හේතුවක් වෙනවා පුරාණ කරණ ප්‍රත්තියෙන් ආරම්භක විඤ්ඥානයක් සහ විඤ්ඥානයෙන් දැනගන්නාව සිතු වෙලි පහළවෙෙන්ඩ. මකදේ රූපධර්මය යම් උනුසුම ශක්තිය නැත්නම් කර්ම ප්‍රතියෙන් විඥානයක්ක් හා විඥ්ාණෙන් දැනගන්න සිතුවිලි පහළවෙන්ට තැනක් නෑ කාම ලෝක. එතකොට තමාර ගැලපෙන්නේ පුරාණ චක්කුම් භික්කවේ පුරාණංකම්මන් කියෙනවාචනෙට. පුරාණ කර්මය කිවීම මෙතන ඒ විඤ්ඥානී පහල වනේ ැනම් ජාතියක් වසෙන් නිස්කන්දයන් හට ගැනනේ භවගතියෙන්. වපච්චාා භවගතිය තමයි මෙතන පුරාණ කර්මය කලා හඳුන්නනු ලබන්නේ මෙතනම යම් කනකොට ප්‍රශ්නයක් ඇති වුණත් බවගතය කියන්න මොකක්ද කියලා ජීවිතයක් නෑර ජීවිතයක් ආයුගෙ වෙනකොට මේ රූපය සිතුවිලි හිත නිරුද්දවාට නැසුනට කළකි ආකාරයක් නැවත නැවත කර්ඩ තියෙන ගතිය වැඩි වුනාමිසා අඩුනීනෑ. එකපිට පටි සම්පාදධර්රමය උගන්නනුවන වේදන පච්ා තන්නහා තන්නහා පච්චා උපාධන, උපාධන පච්චා බවෝකින වචද. මෙ හැම ක්‍රියාවකදීම තන්නහාවිෙන් උපාධානින් යුක්තනම් ක්‍රියාවවසංවී. නමු නැවත පලයක් ඇතිකරවන්න වූ හේතුව සෙවුණි නෑ. භව. කට අපි කින භවක් ගතිය කියලායි නැත් නම් කර්ම භාවය කියනවා. ඒ කර්ම භාවේ නිසා හටගන්න ව පලේ තමා උප්පත්ති භවේ නමින් අඳුන්වන්නේ දැන් අපි කිවේ. ජාතියක් වසිෙන් හටගත්තා කියලා. ඒ ජාතියක් වසසිෙන් හටගත්තේ ඉස්කන්ධ පං්ච කෙහිෙන. කැපැත්තෙන් රූේ පැත් අපි පැහැදිලි කර කර්මභාවය පත්තියෙන් විඤ්ඥාණය හට ගන් වයි කළ පැහැදිලි කළා. එතකොට විඤ්ඥානයට බඳුන්න්නුනාා වේදනා කියන විඳීම සං්ඥා කියෙන හැඳනීම සංස්කාර කියෙන අනිකු සිතුවිලුල සකස්වීම. එතකොට රූප වේදනා, සංඥා සංකාර, විඤ්ඥාන, ඉස්කන්ධ පහයි. ස්කන්ද පංචකේ තම හට ගත්තේ කඳහ නම් පාතු බා වෝ ආයතනා නම් පටිලාබෝ ඒ තුළ මේ ආයතනහය තම ලැබිලතිය. ඒ වෙලාට මේ ආයතනහයක් ඕලාරිකව හලුව පෙන්නට බෑ නමුත් හැකියාව ගතිය එතනැ තුළත්. ඒ නිසා මව අස්වාස අස්වාස වෙනවා වැෑවෙන ආහාර ලබා ගන්නවා. අ ඉතාසියුම් රපේ රූපාන්සු නැසෙනකොට්ට ඒ වර්ගී රූපාන්සු නැව නැව නැවත හැදෙනවා. ඒ රූපධර්මීමම සක්්‍ය උදාව කරගන්න. අ භාවිතා වෙච්චි ආකාර සිහියට නැගෙනවා ානය ඇතිබවා. භාවිතා වෙච්චි යන භවගතිය.කද භව නිරෝධ වුණේ නෑ. මේ විදියට තමයි ඇසට කනට දිවට නාසේට සරීරයට වස්තුරූපයට අයිත රූපාන්සු තීරු අද වචනින් කෙනවනන්ගේ සයිලතීරු සැකසුනේ සැකසීමක් වුණා යම්විදිහකින් මනෝමෝලිකෝ මේ ජාතියක් වෙලා සැකසුනාට ඇසගනදිව නාසේ කය සැකසි එනකට ඒ දේවල් වොලට ගැටන දේවල්ලොලටත් ප්‍රතිචාර දැක්වෙනවා. තකට එතන මනෝවිඤ්ඥාණය නෙමයි. යම් සබ්ද තරංගේකට සෝතවිඤ්ඥාණය පහළවෙඩ පුළුවන්. සීතෝස්නාදී අවස්ථාවකකායිවිඤ්ඥානය පහලවෙඩ ලුවන්. නත්. හම ඒස භාව අත් හැට න ්‍යායට බර වැඩ මක උප්ත එඉතන විඤ්ඥාන දෙකක් එක වර පහළ වෙන්න එක වි්‍යානය පහළලා නිරුද්ධ වෙලාම යනතුරු විඥානය පහළ වෙන්නේ. මේ විදිහට සැකසිලා අනිත්‍යය ධර්මය නිසාම මවකුසින් බිහි වෙලා මවගේ සම්බන්ධය අත්තෑරුණ. දැන් ප්‍රශ්වාස අශස්වාස වෙනවා. ප්‍රශ්වාස අශ්වාස නොවනා නම් මේ ඉන්ද්‍රිය සීතල වෙනවා අලුත්වෙන්නේිනෑ. නමුත් ඒක වැලකුණා මේ ආශ්වාසවාතය මව් කුසෙහි දම්ම සැකසුුණු ලේදාාතිය අතිසුක්ෂුම තත්ත්වත් සමඟ කර්මයෙන් මහටගත් පෙනහැල්ලෙද සංයෝග වෙලා හදවත මෝලික කොට මුළු සරීරේ පුරාම පැතිරෙනවා ර පැතිරෙන් උුසුමසක්ති. අස්වාසවාතය ලේදාාතුව දෙක සංයෝග වෙලා නැසෙනකොටට ඇතිවෙන උණුසුම සහ යම් බලයක් මුළු සරීරේ පුරා පැතිරෙනවා. ඒනිසා ශරිරයේ මලානික භාාවේ වැලකෙනවා. ඇස කන දිව නාසේ සරිරයේ වස්තුරූපය මලානිකකම නැත්නම් සීතලවෙඩ යනකම මැරෙන්ඩ යනකම වැලකෙනවා උණුසුම නිසා. ඒඋුණුසුම මේ සීතල වලක්වල යම් ක්‍රියාකාරී තත්වයක් ඇතිකරවනවා. ඒ නිසා තමයි මේ ඇස කන දිවනාසේ ශරීරය වස්තුරූපේ යම් ක්‍රියාකරවන්ඩ පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. නමුත් අපි මෙතන අනිත්‍ය මුල් කරලයි කතා කරන්නේ. ඒනිසා තේරුම් ගන්ඩ ප්‍රශ්වා ශස්වාසය ආරම්භේ පටම්ම ඇති වෙනවා නැති වෙනවා ැති ඇති වෙනවායි කියන කරුණ බලාගන්නඩ ප්‍රධාන සාධකයක්. දැන් එහනම් ඇස කියනමී චක්කු ප්‍රසාදී ස්වභහාාවෙන්ම හටගන නිරුද්ධ වෙන ධර්මිය තියෙන ධර්මයක් නෙමි හේතුනිසා හටගන නිරුද්ධ වෙන ධර්මයක්. ඒ චක්කු ප්‍රසාදයට හමු වෙන්නෙත් ඇතිව ඇතිවෙන ධර්මයක් මයි. අපි මුලින් මතක් කලා හතරමාධාතුව අත්‍රමාධාතුවෙන් හටගත් ස්වභාවයක් නිරුද්ධ වෙනවා කියලා. හටගත් දෙයක් නිරුද්ධ වෙන්නේ නව පලයක් ඇතිකරවන්ට හේතුවක් වෙලායි. ඒ හේතු නිසා හට ගන්න පලයත් නිරුද්ධ වෙනවා ඒ නිසා ගෝ්චර වෙන කරුණු කියෙන දේවල් තියෙනවා නෙමි. හටගැනීම හා නිරුද්ධ වෙන ස්වභාව යුක්තයි මෙකට කියන අනිත්‍යයි කියෙනවචනී. මෙතනත් වචනයක් මතක් කර්ඩෝනෑ. අපි හිතඩ යම්විදියකින් බැරිවීමකින් කෝප්පයක් පෙරලිලා කැලිවලට ැඩිල අනවා. එතකොට සමහර විට අය කියන ඕවයිති අනිත්‍යය වෙනවන කියලා. ඒක මතුපිට වචනයක් මොකද එතන තියෙනවා කෑලි තියෙනවා කියන එක. ඒම නැත්නම් කෝ්පෙ කලින් තිබුණ කියන එක. මනසේ කෝපය ආකාරයක් සිහටනැගලලා මනවවිං්ඥානයෙන් දැනගෙන ක වටිනාකම සලකනවා කියන්නේ එක එතකට ඒ තියෙනවා කෝප්පේ කලින් තිබුණා දැන් කෑලි තියෙනවා කෝප්පේ නැති වුණ කියන එකම මතුපිට ඇති නැති දෙ කතා කරන වචන දෙකක් එක මේ ලෞක කත්තේ තුළ ජීවත් වෙන කොටට ඇත එ නැතෙන වචන දෙකක් ඕන කතා කරන්න අවස්ථා දෙක කතා කරන්න ඒ අවස්ථා දෙක කත්තා කෙරුවට අනිත්‍ය දැක් අනෙමි අනිත්‍යය කලකැන් ඊට වඩා ගැඹුරු ධර්මයක් හේතු එදෙනකොට හටගන්නස්වභාවය නොපවතිනවා නොපිහිටනවා කියන. අනිත්‍ය චක්කු ප්‍රසාදයට හමුවෙන්නේ අනිත්‍ය ධර්මයක් මයි මේ ප්‍රසාදයට ගෝචරය හමුවෙන්ට ආලෝකය උපකාර වෙනවා. ආලෝකය කියන්නේ හතරමා දහත්වය ස්වභාවයක් මයි. කැර තාපසක්තිය වැඩි වෙලා තියෙනවා. බොම සුම්. ඒ ආලෝක ස්වභාවයක්ත් ඇතිව නැතිවෙන ධර්මයක් මයි. එමනම් ඒ නිසා උපන් ප්‍රතිබිම්බියෝ ඡායාව ඉස්තිර ධර්මයක් වෙන්න. ඒ ධර්මතාවේද ඇතිව නැතිවෙන ධර්මයක් මයි දැන්න්න අප එතන පැහැදිලි කෙරවා චක්කුංච පටිච්ච රූපේ්ච කියන වචචන. එ අවස්ථාව අනිත්‍යයි කෙනෙක් නෝන නිසා නාත්මයි එතට කෙනෙක් අදාල නෑ. ඊළඟවස්ථයි භාගතුන් වහසේතන වදාලා චක්කුංච පටිච්ච රූපේච ඇසත් රූපයත් නිසා උප ච චක්කු විඥ්ඥානං රූප දැනගන්න සිතක් පහල වෙනවා කියනවාචන. රූප දැනගන්න සිතක් පහල වෙනවා කියලා කියන්නේ මේ අනුකරණය වෙච්චි කාරණ භාවිතාවෙච්චි කාරණ සිහයට නැගිල දැන ගැනීමක් වෙනවා කියන එකයි. යම් කියෙනෙකොට ප්‍රශ්නයක් ඇතිවඩ පුළුවන් එනම් උඩාම කොඩාකාලේ භාවිතතා වෙච්චි නැති කාලයක් තිබුණනි. මවකුසින් බිහිවෙලා ප්‍රස්්වාශස්වාසෙන් ඉන්ද්‍රීක්‍රියාකාරරිත්තය වෙනකොට ගෝචරයන් ගැට්ටුනා. හමුණුකාරණ හමුණ ඒ වෙලා වෙදී වර්ග වෙලා නැතුවට යමක් කියන අදහස පහලවෙන් සිතු විලි හිතට. ය සිතුවිල ීට පහල නොවීතිය න්නේ නෑ. වර්ඩ වෙලාන තවම යම තවදුරටත් පැදිලි කරඩු ධරනයක් කීවොත් කුඩා දරුවක් නිතිකවුරුලා තියනොට පැෑත් දෙ අත්තුනක් දවසක් ආලෝක හොඳින් ලැබේ නොය කිය හිතන් දැන් ආලෝක නැතුව ළමයක් තියන්ඩ බෑ නසංසුන් නයි හිත එ යමක් කියන තැනට හුරුුණම්. එමන තියෙනවායි කියනෙ එක කවුරුවත් උගන්නටුව නෙනෑ. මේ රූපධර්මයේ නානත්වය මඤ්ඥානින් දැන ගැනල්ලක් වෙනවා. සිහිවෙලා දැනගන්නවා. නිත්‍ය බවක් ඇති බවක් දැනගන්නවා. ඒ ඇයි සසර ගතිය මෙතන අ භව ගතිය කීපු එක අතැහැරිලනෑ. අනිත්‍ය ලෝකයේ නිත්‍ය වසයෙන් ගන්න ගතිය අතහෙරිල නෑ. ඒ නිසා නිත්‍යයක් පිළිගන්නවා දරුවෙක් ටිකක් ජීවිතේ මෙහට එන්නකොට බලන්න ඒ කුඩා මනසට වැඩිහිටියෝ භාවිතා කරලා දෙනවා යම් යම් කරුණු මේ අම්ම මේ තාත්තා මේ අක්කා කිය නංගි විදිට භාවිතා කරලා දෙනවා. ඊළඟට ආහාරගන්න විදිහ භාවිතා කරලා දෙනවා. ශරරයේ පිරිසුදු කරගන්න හටි බාවිතා කරලා දෙනවා. බාසා උච්චාරණය කරන හැටි භාවිතා කරලා දෙනවා. අ ඒවා පිටිංආ අනුකරණ. එහෙම අනුකරණයක් නො ලැබුණනා න. ාව කාලික ජීවිතය ගත කරන්න බෑ. අනුකරණයක් වඩෝ ඕනෑ අවස්ථානුකුලෝ සිහි වෙලා ක්‍රියාවෙන්ඩ ෝ නෑම මේ කර්මීෙන් හටගත් මනස ස්වභවයකමයි. භාවිතාවෙඩ පුළුවන් අවස්ථානු කොලූ සිහි වෙලා දෙන ගණ්ඩ පුළුවන්. නමුත් කුඩා කාලෙ ඒ අවස්ථා එතන එතන අතහෙරි ලගිය. අල්ල ගන්න ගතියක් තිබුණි නෑ බරට. මුණ බලන කන්නාඩියත් පැත්කටම ඇලුවොත් ඒකට ඡායාවල් වැටෙනවා කන්නාඩි අනිත්පැත්ත හැරුවොත් එකක්ව ත්‍රෙදිිලනෑ. ඒවාගේ ස්වභභාවයක් බාලකාලී ගත වුණ අවිද්‍යාවදුරු වෙලා නෙමෙයි. නමුත් තවම අනුකරණයට සංසාර ගති හරියටම තහුරු කෙරුවෙන. කුඩාකාලේ බර මනෝවිඤ්ඥානයටයි පුඩාදරුව ව ගැස්සෙනවා. හිනා වෙනවා තොට අපට පේනවා සසර ගතිය දුරුවෙලා නෑ මනුං්ඥානීලඟ. නමුත් මේ ඇසා ප්‍රසාධයන්ට ගෝචර ගැට එනකොට හරියට ව සසර ගතිය බාහිරටකු තුනී නෑ. අර අනුකරණය වී ගැන එනකොටට කලක් අත වෙනකොටත් අපි හිතමු මෙරට දර්ුවයෙක් කවුරුදු දෙකේදී තුනේදී පිදේශයකටගෙන් ගනවා. අරඔක්කොම අමතක කරවන්ට පුළුවන්. තවදුරට ජීවිතයේ මෙයාට ගතවේගෙන එකොට යටපත්ෙක්්චි භව ගතිය නොහ දිට්ටි අනුසේමතෙන්ෙකුතු වෙනවා. ආංගර සක්කා දිට්ටියකට බැඳෙන ගතිය මම විමීගෙන ගතිය. දැන් අනුකරණයයි නිදිගත් ක්ලේසයකෙන දිට්ටි අනුසය එකතු වට මේ සියලු ක්‍රියාවල් ට අයිති කාරයෙක් වෙනවා කාර්මිකෙක් වෙනවා එවා මගේ ක්‍රියවල් වෙනවා. මගේ ආහාර ගැනීමක් වෙනවා එතකුට. මගේ පිරිසුතු කිරල් ලක් වෙනවා මගේ බාසාව වෙනවා. මගේ අම්මතාත්තා මගේ සහෝදර සහෝදරියෝ. මගේ රට පිටරට මගේ සරීරෙහිති අංග ප්‍රත්තිය සිරුරේ අංග ප්‍රත්යන් එකක් කරලා ඇරගෙනස කෙස්ලොම් නියදත්තා දී කොටස් එකක් කොට ඇරගන්න ඒක මගේ සිරුර කියලා පිළිගන්න වෙනවා. මෙන්න මේ විදියට බලන්ද ඇ අනුකරණයට ගතිය එකත්තු වෙලා භාවිතා වෙච්චි හැටි. දැම් බලන් හැට රූපය වෙනකොට වි්ඥානය පහල වෙනකොට අනුකාර්ණයයි ගතය යකුතු වෙලා අයෝනිසෝ මනසිකාරයා අනුවනින් සිහිවෙන හැටි. අනුවනින් සිහි වෙනවා ඇැබ අනුවනින් සිහි වඩ අ රූපධර්මී සක්ති හොඳ ටුපකාර වෙන හුස් මෑ දෙෙනවා. ඒ සක්තියෙන් අනුවනින් සිහි වෙනවා දැන ගැනීමක් වෙනවා ප්‍රශ්වාසයකලුට පිට වෙනවා. මෙන්න මෙම ක්‍රියාදාමයක් මේ වෙන්නේ. නමුත් මමයි කෙනෙ හැඟීමෙන් තමසිහියට පත් නැගෙන්න්නේ. ක්‍රියාදාමය පැහැදිලි වෙනෑ. ඒ නිසා විඤ්ඥානය ළඟ බලන්නයි බලන කාරණයයි කියලා දැනගන්නවා. අපි මෙතෙන් ඩාවේ? සිම් සංගති පස්සෝ කියෙනන තැන පැහදිලි කරන්නන. එකකාරණයක් තමා ප්‍රසාධයයි ගෝචරයයි විඥ්‍යානයයි කියනකරු. තවත් හොන්දට පැහදිලට ප්‍රසාධයයි ගෝචරයයි අනිත්‍යයි අනාත්මයි නම් එකන හටගන්නා නිරුද්ධ වෙනවා කෙනෙක් නොවයිනම්. මේ අනුකාරර්ණයයි අනුසයයි දෙක එකතු වෙලා වචන දෙකවි පැහදිලිෙරවා. බලන්න අයි බලනදේ විඤ්ඥානය කියන තුළ නේ දෙතන එක තුන. විඤ්ඥානීම දැන ගැනීම තුළම නේද පෙනීමහ පෙනෙන කාරණයක් වුණේ. තුර තින් අන්සංගති පස්සෝ පස පච්චා වේදනා. ඒ සමඟ වේදනා චෛසිකය ඇතිවෙනවා.ද පච්චා තන්හා එතකොට කාමයාගේ නිධාන සම්භාවය තන්නාව මේ ඉස්පර්සය. කැස් පර්සේ ප්‍රති කරගන්න. දැන් කැමිති වුණා. වඩාත් කැමැති වෙනවා. උපාධන. තන්නා පච්චා උපාධන කැමති වෙච්ච අවස්ථ උක්කො දැන්න ඇැතිවුණත් එකැන හමුවෙනවා නැතිවෙනවානි උපාධන පච්චා බවෝ මේ සිදුවෙන සිදුවමේ අත්ථාර්ථය නොදක්නාකම නිසා නැවත අනුවනින් සිහිවෙඩ හේතුවක් වුනාා කියෙනෙක තමයි මේ කර්ම රැස්සුනා කියන්නේ. ඒ භහවයත් එතකොට බාවග තියත්. ප්‍රත්තියන් සකස් වන ධර්මයක් බවය ොයි තියෙන්නේ කළ ත් ප්‍රශ්නි වැරදි. මොක ප්‍රථ්‍යය ධර්මයක් තියනවා නොවෙයි. නමුත් නැවත නැවත මේ අනුවනින් භාවිතා වන්න තාත් සිද්ධ වෙනවා. එකී තේරුම් ග්ඩ කරම බවය උප්පත්ති භවය කියන අවස්ථා දෙකට බෙදල කත්තා කරනවා. බවපච්චා ජාති ජාති පච්චා ජරාමරණ සෝක පරිදේව දුක්කො දෝමනා සුපායා ස සම්භවන්තියේ. එතකොට ඔන්න පේනවා මේ කාර්මයාගේ නිදහන සම්භාවය නැත්තං කාමයාගේ නිධාන සම්භවය කියන කරුණු අපට හොදට පැහැදිලිවෙනවා ස්පර්සිය කන කරුණෙන්. මේකම බලන්ඩ මනසමුල් කරලා. අද තත්තේ අද රූප සබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඔලට යොමු නොවන මොහොතකට. මනසට අරමුණු සිහයට නැගෙනවා මන්ඥානය පහල වෙනවා. එකට අපට පෙන්නන්නේ මනංච පටිච්ච දම්මේච උපපච්චති මනෝවිඤ්ඥානං තින්න්නන් සංගති පස්සු. සපච්චා ේදන ේදන පච්ා න්නා එතින්ටත්තේ ධර්මතාවේ දෙනවා. මනෝදවා මනෝදවාරය කියල මම් එතනින් අර්ථගන් වන්නේ භාවිත්තා වෙන සිහිවෙන්න හැකියාවට. හැකියාව වඩ අරාශ්වාසවාතයේ ලේධාතුව දෙක සංයෝග වෙන උුණුසුම සක්තිය උදව් වෙනවා මළ කඳක වෙන්න. පැත්තකින් හේතුක් කල අති ම භවිතාාව වන සිහි වෙන හැකියාව වඩ. සීට නැගන්නේ මොකක්ද දම්ම ගැන සිතුවිලි. ජීවිත කාලය තුරාම කලකදේ දැකපුදේ අහපුදේ විඳපුදේ නිසිහට නැගන්නේ. නමුත්ඒ කර කල ක්‍රියවල් කතා කරපු වචචන දැනගත්තාවදේ අහපු තැන විඳපු තැන එ ඉස්කන්ද වසයෙන් ඇතිවෙලා නිරුද්ධ වුණා. එ ඒවාගේ සත්‍යතාවය ඒ ඒ මොහොතට ඇතිලා නිරුද්ධ වුන දැන් අද ාලකාලෙන් ටිකක් ග්ඩකිවොත් ේමඒ බාලකාලයේ වෙච්චි ක්‍රියාවල්ලද නෑනී. ඒ ඇතිලා නිරුද්ධ වුණා. නිරුද්ධ වවාට ඇ නිරුද්ධ වනා කියන කරුණ මෙතන නුවනකට යෙදන්නේ නෑ. තම සතතිය එන්ද තම උපාධන භවයක් වුණි. හට ගැනීම නිරුද්ධවීම කියෙන කරුණ පැහැදිලි නෑ. ඒ නිසා අදමොකද වෙන්නේ පංච දවාරයට යොමු නොවනත් මේ මනෝදවාරය කියෙන මනසේ කෘතිය මුල් කොර මුල්කොට අ භවගතිය සිහට නැගෙනුවවා. මනංච පටිච්ච ධම්මේච. හතුසිහිහට නැගෙනවා සිතු විලි වසයෙන්. උපච්චති මනෝවිඤ්ඥානං හටගන්නාව විඤ්ඥානයෙන් දැනගන්නවකමට කියෙනවා මනෝ විඤ්ඥානී කියලා. තින් අන් සංගති පස්සෝ කරනතුනක එකුතු ස්පර්සයයි. මලන්ට ගැඹරට කල්පනාවෙනකොටට මමයි මගේ ගෙදරයි කියන කරුණ දැන ගැනීමට පත්වෙනවා. මමයි මගේ හිතවන්තවයි කියෙන කරුණ දැන ගැනීමට පත්වෙන. මමයි මගේ සීරයයි කන කරුණු දැන ගැනීමට පත් වෙනවා ගැමරට කල්පනාවෙනකොට. තවත් අපට පැහැදිලි නැත්න හේනයක් පේනකොට බලන්න අවස්ථාවක්සිහි කරලා. අපි බාහිරවසෙන් චක්කු ප්‍රසාදී පියවෙලා කී වටහොඳට පේනවානි. පෙනෙන් නනා ධර්මයන්නේ කය සිතුවල් රූපයක කොට පි ගැ වෙලා නි වින්නා. නා ධර්මයන් රූපයක් කොට මන ්ා දැනග ල්ලකට පවට පත්ෙනවා. අපි සිහිනෙන් බයවෙන්නේ හිනෙන් සතුටු වෙන්නේ සිහිනෙන් ආදරය දක්වන්නේ. තකොට මනංච පටිච්ච දම්මිචු පජති මනෝ ්ඥාන් තින්නන් සංගති පස්සු. පස්ස පච්චා වේදනා තන්නා උපාධාන බව එනම් එ ඒවටිකැන මනෝ කම්ම කියලා. කර්ම ඇස්වෙනවා මොකද ජීවිත අවසාන පංචදවාරය ලාගේ නෙමේ අවසංවෙන්නේ මනෝදවාරික අවසංවෙන්නේ එනිසා තබයි බහපච්චා ජාතිකන ධර්මතාව නැවතනැවත වෙන්නේ එහෙමත් අප හිතන්ඩ මේ කර්මයාගේ නිධාන සම්භවය ස්පර්සියයි කියන කර කට අපේ දවාර හය ගැනම හොඳයට මෙහි කරලා බලන්ඩමක. ඒ විතර කුත්නෙමේ මේ කායකම වචික මූලටත් නිධාන සම්භාවය ස්පර්සයමයි. මනෝකම්මටත් නිධාන සම්භාවය ස්පර්සයමයි. පස්ස සමුදයා සබ්බේ දම්මා සියලු ධර්මයන්ටම ස්පර්සය මුල් වෙනවා. ඉස්පරස වෙනට පැතිි කේරු. ක තමයි චුත්තවෙනවා ඉපදනවා නැවත අනුකරණය වෙනවා සත්ධාරගත්තියකුතු වෙනවා කර්ම රැස් වෙනවා නැවතනැවතත් ප්‍රෘතු විපාක වසය මේ ජීවිතය වසයෙන් ප්‍රතිතන්ධි විපාක වසයෙන් විපාක විඳනවා කියනෙකේ තේරුම. මේ කරුණු නොදැක්ක කෙනෙක් වසයෙන් පිළි අරගෙන තිනෙනවා කියෙක්. ඉළඟ කරුණු අපට පෙන්න්නනවා තුංගනි කාරණය කාමාමත්තාදිතබ්බා කාමයාගේ වේ මත්තතාවය ගැන වෙනස නානාකාරණය දත යුතුයි කතමාච බික්කවේ කාමානං වේ මත්තතා මහනනි කාමයාගේ නානාකාරණය කවරීද අන්ෝභික්කවේ කාමෝ රූපේසු මහනිනි රූපයි කාමය අනිකෙකි අෝම සද්දේසු සබ්්‍යන්ගේි කාමය අනිකෙකි අෝකාමෝ ගන්දේසු ගන්දයන්න්නි කාමය අනිකෙකි අ්ෝකාමෝ රසේසු රසියන්ි කාමය අනිකෙකි අෝකාමෝ පොට්ටබේසු ඉස්පාසාා ලම්බනයේ කාමය අනිිකෙකි අයන් ඔච්චතිී බික්්‍යවේ කාමානං වේමර්තතා මේ කාමයාගේ නානාකාරණයයි. එතකට මේ හමුුවෙන්න්නේෙ අතරමහධාතුව අතරමහධාතුවය හටගත් නිරුද්ධ වන ස්භාවයක් මයි. රූපය කියෙ හමුුවෙන්න්නේෙත් සබ්දය කෙ ලහමුුවෙන්ත් ගන්දී කෙලාහමුුවවෙන්නේත් රසය කෙ හුවත් හැපෙන දේවල් කිය හමුුවවෙන්නෙත් ඒක පොදයි. පොදයි වුනාට විවිධත්වයක්ින් ගන්ඩ මේ පස්සාකාරයක් හැදිල තියෙනවා මනසත්්‍යක හයයි. හැදිල තියෙනවා. ි ට පහැදිලි කරන්න නම් මිරිස්කුඩු ටික මිරිස්කුඩු ටිකක්ේලකයන්නේ සතරමහධත්තුව හතර හදහතවෙන් හටගත් ස්භාවයක්න හටගන නිරුද්දධ වන ස්වභාවයා. චාකුර ප්‍රසාදයෙන් ඒක වර්නයයි සටහන අයි ගෝචර ෙන්ඩයි හැදිලා තියෙන්නේ. කර්මි මේ ප්‍රසාදය හැදුන බැලීම ගති අත් හෙදල නැතිහිද. නාසේ ප්‍රසාදය හැදිලතියෙනෙගේ ගන්ධය ගෝචර වෙදයි. දිවේ ප්‍රසාදය හැදිල තියන්නේ රහසේ ගෝචර කරන් යි. කාය ප්‍රසාධී හැදිල තියෙන්නේ ඉස්පර්සය ගෝචර කරන්නයි.ඉලාට සෝත ප්‍රසාදය හැදිල තියන්නේ සබ්තිය ගෝචර කරන්නයි. සබ්ද කම්පනය කම්පන වෙන්නෙත් මොකද කෙ තවදුරට බැලුවොත් ඉතාසිවු අන්සු. සුම්ම්පන තරංග තම කම්පනී වෙන්නත් එතකොට. ක ඒ අතර මහධාතුවා තර මහදාාහත්වෙන් නිරුද්ධව වන ස්වභාවය ආකාර පහකට ගෝචර වෙලා දැනගන්්ඩ මේ පස් ආකාරයක් හැදිගතියෙනවා. හයවැනිියක දැනගත්ත දේහා දැනගණ්ඩ අනාගත්තය දී තියනද අතීත අනාගත වර්මානකෙන තුං ආකාරයක් පවත්තාන්ට මනසක කියන ස්වභාවේ දිරිපත්ලා තියවා මෙන්න මේ විදිට බලඩ ලෝකයේ නානාකාරණය වෙලා නැද්ද කියලා විධත්යකට බෙදිල නැද්ද කියල බලඩ එකයි රූපයන්ගේ කාමය කැමැත්තෙ එක සබ්දයන්ගේ කැමැත්තෙ එකක් ගන්ධයන්ගේ කැමැත්තෙ එක රසයගේ කැමැත්තෙ එකක් ඉස්පර් සයගේ කැත්තෙ එකක් අනේක ජාති සංසාරංකෙන වචනයක් තියෙනවානේ ඇයි මේ සත්‍යයා විවිධාකාර ජාතිය වුණේ. අවිත්‍යාව කියන අනිත්‍යතාවේ නිත්‍යයයි කලා පිළ අරගෙන නිත්‍යතාවේ මත සැපතක් තියෙනවා සැපලබන්නක් ඉන්වාෙන මත තු සැපලබන්නේක් ඉන්වායි කෙන මතය තුළ විවිධත්වයක් පිළි අරන්තියෙනවා කාමී. ගමන් කිරීම ගමන් කිීම කන වචනී ගත්තුත්. කකුල් දෙකනුත් ගමන් කරනවා කකුල් හතරෙනුත් ගමන් කරනවා. පා ගොඩකනුත් ගමන් කරනවා පා නැතුවත් ගමන් කරනවා. ඉගිල්ලිල් ගමන් කරනවා පීනලත් ගමන් කරනවා. එතකොට අපට පේනු අනේ දෙත නෑ විවිධත්වයක්. විදත්වය තියෙන ගත්තයට තම විධත්වයකින් ජාතිවෙලා තියෙන්නේ. ඒ ජාතිවෙලා තියන ස්වභාව විධත්යකින්ම තමා දැනගන්නේ අහන්නේ විඳන්නේමද කාමිෝගේ වෙනස දතයුතුයි විධත්වය දතයුත්තුයි අනක ජාතිවෙච්චි විදිහ දතයුත්තුයි ද පුංචිවඋදාාරණයක් කියන්නම් අපිහිත්තමු අපිට පොතක් කියවන්න දෙනවා. මේ පොත කියව නොකොට අකුරු පෙනෙන් නැත්නම් අපි කන්න ආඩිය පාවිච්චි කරනවා. ටිකක් අකුරු ලොකෝට පේනවා. අපිතමු ඒත් පේන්නේි නෑ ඊට වඩා අකුරු ලොකෝට පේට තින කන්න අඩියක් අපිට දෙනවා. ඒක දගත්තා මට වඩ ටිකක් ලොකට අකුරු පේෙනවා මේ අකුරෝල නියම ප්‍රමාණම කක්ද. කන්නාඩි දෙකම අයිංකරපුහම බලන ප්‍රමාණයේද. කර්මෙන් හට ගත්ත අය ප්‍රමාණයට බලන්ද. අද අපේ මනුස කොට්ටාසේ හින්දා හැම කෙනටම මට්ටමකට පේනවා ඇති. ඒ ජාතියන් හට ගත්ත විදියට අපි කොහම තවසත්ත කොට්ටාසේකටොය මට්ටම ොහ පේනවා කියන්නේ.හෑට මහරට ඔක ලොකුවට හෝ පොඩිුවට පේනවා ඇති. උකුස්ෙක් ඉන්නේ ගහක ඉහල අ කුඩාමාලුව පාට දැහැගෙන අන්ට දන්නුවන්නේ. අපිට පේන. එතකට පේනවා කාමී විවිධත්වයට තමාම ඉන්ද්‍රිය විවිධත්වයකින් හැතුනාම්.ඒ නිසා විධත්වයකින් යුක්තෝ තමයි මේවා ගෝචර කරන්නේ දැනගන්නේ. විධත්වයම තමා මේ තවුරු වෙන්නේ. මේ නිසා මේ නානාකාරණය දත්ත යුත්තුයි. අප හිතන්නේ මේ වස්තුලෝකයක් බාහිරේ තියනවා ඒව වන්දනය කරනවා කියලාද. පුංකි උදාරණයක් කියන්න. සීනි මී පැණි පැනිිරහද. බෝතල්ොල තියන. පැි පැනිිරද බෝතල් වොල බුණට නෑ? ඒඒවා සතරමහධාත්තු සත්‍රමමාහධාතයෙන් හිපිද නැසන සවභාවයක්. දීව පැනිිරහද කර්මින් හටකත් දිව පැනිිරහ නෑ. ඒ ඒ ක්‍රියාකාරරිත්තේ තම මංර අස්්වාස ප්‍රස්වාසිට සම්බන්ධ කළ පැදිලි කරරි.ඇකට ජෙහු ආ ප්‍රසාදය සීණි කැටයමී පැ තැවරෙනවා ඇතකට වේලිලා තියන්ට බැ යම්. ේ කෙලෝලින් ආපෝදධාතී ය එත් ඇවරෙන්ට උද්වක් දෙනවා. පැනිරහ කියලා එන්නේ මනසිකාර විඥ්ඥාන අරහණේද. සිතුවිල්ලි හිතේ පැනිරහ කියලා දැනගැනඉල්ලක් විනා සිතුවිලි හිත පැනිරහද සිතුවිල හි ගන්න යම්කම්පනන්. නත් පිළිගන්න විදිහක් මේ විදිහයට. අන්නේ විදියට මේ බාහිර ලෝකය කාමයොත් නොවෙයි. එතකට හැබැයි ධාත්තුවල නානත්්‍යයක් තියෙනවා. කතරමා දහත්වේ නානත්වයක් වෙනවා. ඒ දානත්ය අල්ලන්ඩ තමා මේ ඉන්ද්‍රිය ගෝචරයට අනේක ජාතිවිදියට ආසකරලා ඉන්ද්‍රිය මණ්ඩලේ හැදිලා තියනෙ නැවත එයාකාරය පවත්තුවන්ට. එනි සතමාර මුලදිම තක්කරේ පුරාණ කර්මෙන් හටගන මින්ද්‍රිය හය. ප්‍රත්‍යයන්ගෙන් සකස්සලා චේතනාවෙන් පිළිවෙලවෙලා මතු වේදනාවක් ලබන්ඩ හේතුවක් වසෙන් දතයුත්තුවයිීී. මේ ප්‍රත්ති ක්‍රමය අපට පඇදිලි ව්ඩෝනේ. ඉළඟට අපට පෙන්නනවා කාමානම් විපාකෝවේදි තබ්බෝ. කාමයාගේ විපාකේ දත්ත යුතුයි. අතමෝච බික්කවේ කාමානම් විපාකෝ මහනිනි කාමයාගේ විපාකය කවරේද. යංහෝ භික්කවේ කාමේමානෝ ත්ජන් තජ්ඥං අත භාවං අභිනිබත්තේතිී පු් භාගියන්වා අප භාගියන්වා අයන් උච්චති භික්කවේ කාමානං විපාකෝ තේරුම පට පෙන්නන්නේ යම් ජීවිතයක් කැමතිවෙන් වී. යං ආත්ම භාවයක් කැමැතිවෙනී. එයින් පුුණ්්‍ය පක්ෂේට පුුණ්්‍ය පක්ෂේ වූ ආත්ම භාවයක් උපදවා නම් මහනිනිමි කාමයාගේ විපාකයාය කියනු ලැබී. බවපච්චා ජාතිකයන අවස්ථාව බවගතියට ජාතිකයව පුුණ්්‍ය පක්ෂට පුුණ්්‍ය පක්ෂේට අනේක ජාතිවෙලා තියෙන්වා. හැබැයි සියල්ලක්ම විපාක. ඇැදිලි කරන කොට පින්ගතුන් හල තියෙනවාන සංකාර කියන වචන සකස්වෙන්වා කියන වචන. සංකාරයන්ගේ තියෙනවා පුුණ්ාපි සරපු්ාපි සංකාර ආනිංජාපි සංකාහාර කියල තුංආකාරයක්. පුුණ්්‍යාපි සංකාරය කියල කියන්නේ. දානයමය වූ සීලමයු භාවනාවයූ කාමා වච්චර කුසල චේතනාවට තමා පු්්‍යාපි සංකාර කියන්නේ. ලෝකෝත්‍රණෙමේ මම කරනවා කියන එක. මම දන්දෙනවා. මමසිල් රකිනවා. මම භාවනා කරනවා. විසිරගියාව සිත්ත එකකාකරතාවයට පත් කරඩ. මමත්යක් මුල් කරලා මමහ කියෙන හැගීමම අත්තහැරින් නැතු සමත භාවනාදී දේවල් කරනවානි. සමත බාව නවත් පුුණ්්‍යාපි සංකාරයට ඇතුළත්තිෙනවා. නමුත් දන්දීම දන්දීම සිිල්රැකීම කළොත් ඒවාගේ පුුණ්්‍ය පක්ෂේට පුුණ්්‍ය විපාක තියෙනවා දන්ද සිිල්රැීම පුුණ්්‍යාපි සංකාරය පු්්‍යාපි සංකාරයටම ඇතුළත්ව වෙනවා ර පචර දිහාානයත් උසල සිත එකංගතාවේ. අතකොට එකත් පුුණ්්‍යාභි සංකාරයේ උසල ජේතනාාව විපාකවාරයන්. කාමයන්ගේ විපාක බෙදනවා පුුණ්ය පක්ෂට ලැබෙන විපාක කියලා එක. එ පුුණ්‍ය පක්ෂට ලැබෙන විපාකවාරයක් තමයි මනුස්ස ලෝකය දිවලෝක හයක ප්‍රූප වචර බ්‍රහ්මලෝ කොළ උපත්යක් ලබන්නේ විපාකය හැබැයි කාමයාගේ විපාකය කියල පෙන්න ලවකිකයි. ඊළඟට අපට පෙන්දනවා අපන් ්‍යාබිධංකාරය කාමාාවචර අකුසල චේතනා සතුන් ඇැරීම හොරකම් කිරීම වැරදි කාම සේවනය. බොරුකීම කේලාංකීම, පර්ස වචනකීම, හිස්වචනකීම, දැඩිලෝභය බලවත්ක්‍රෝධය මිත්‍යාදුෘෂ්ටිය. අකුසල ධර්මාන්ගෙන් සුකතිගාමී භාවයකට පත්වෙන්නේ නෑ. තමන්ටත් අනුන්ටත් අනර්ථ පිණිස දුක් පිණිස හිංසා පිණිස වැඩ කරනකොට දැඩි ආත්මාර්ථකාමිත්‍යයකින් යුක්තයි. දැන් අපි හිතනවා යම්. සුනකයවාගේ සත්තු අනි සත්තුන්ට කිසිම අනුකම්පාවක් නැතුව හැසිරෙනවා. දකින දකින සත්තා පැනල මරනවා. තම හරිට ඒ සත් අ කන්නත් නෑ මරලා. මැරීම තමා ගතිය. අපි ඒ සුනකයාගේ ගත්තිය කියලා අපි බැලුවට අපුණ්්‍යාපි සංකාරයේ හේතුකොට ඇතිවෙච්චි පලයක් ඔය. විප්ාකවාරයා. ඒ විප්පාකවාරයේ ඒ විදියට ඒ විදිටම තහවුරු කිරල්ල තමයි යන්නේ. පෙදැන් කියනවා සිංහයින්ට කොටින්ට අනි සත්තු අල්ලගත් නැත්තන් ජීවත්තවෙන්නේ කොමද කියලා. ඒ ජාති ඉපදුනාට පස්සේ දැඟිති ඒ විපාකවාරයම තම පවත් අන්ඩ වෙලා තියෙන්නේ. ඒ ජාතිය නිකම්ම ඉපදුනා නෙමෙයි අපුණ්‍යාපි සංකාරය විපාකවාරයක් වසෙන් ඉපදුන්නේ ඒ නැවත ඔවුනොුන්ගේ මරාගෙන කෑමක් තියෙනවාවිනා එතන මෛත්‍රී කරුණා මුදිිතාවපෙක්ෂ තර්මතාවඩින් නිනෑනි ඒනිසා කාමා වචර අකුසල චේතනා හතරාපාගතව කරවන නිසා. ඒවා අපන් ්‍යාභි සංකාරයට අයිති විපාකය විධත්වය බලන්න. ඊළඟරබට පෙන්නෙනවා ආනි ජාපි සංකාරී කියලා. ඒ අරූපා වචර කුසල චේතන අකුසල පැත්තටත් නෙමි එතකොට පුුණ්්‍යාපි සංකාරය කියලකීවට මනුස්සලෝක දිවලෝක රූපා වචර දිහානුල්ටත් නෙමි අරුපා වචර කියන්නේ ආකාසානං ජායතනය ංාංචා තන ආකංචංඥා ඇතනේ නනිවසඥා නා සංඥා ඇතනය කෙළ අරුපා දිහානා අතරප පෙන්න්නනුවනි. එතන ආනිජ්්‍යාපි සංකාරයකයන්නේ කාමච්ඡන්ද ව්‍යපාද තිනමිද උද්දාච්චක කොක්ුච්ච චිචා කර නීවරණ ධර්මයන් හෝසේයට පත්වෙලා තියෙනවා. දැම් බෝසතාානන් වහන්සේ ගිහිගේ නික්මිලා මුලින්ම ආලාරකාලාම උද්දකමරාම පුත්‍රවෙත පැමණුණු ගමනේදී. ආලාරකාලාම සමවැදිල තිබුණ ආකින් ච්ඥා යතනට කිසිවක් නැතකෙන තැන්ට සිහිනුවන පිහිටුුවන්ඩ පුලුවන්කමක් තිබුණා. උද්ධකරාම පුත්‍ර සංඥාවක් ඇත්තේත් නැති නැතෙත් නැති ෙන තත්ව එකක ය පිහිටු වඩ පුලන්ගකව නමුත් ලෞකිකයි. එනි සතමා බෝස්ධාණන් වහන්සේ එතනී නික්මිලා කුසලයකුමක් ද සත්‍යයකුමක්ද කියලා තවදුරටත් හොයා ගෙන වැඩලා ඒ චතුරාර් සත්‍ය අවබෝධ කරී. සම්මා සබුද්ධත්යකට පත්වනි. එතකොටට ආනේ‍යාපි සංකාරයයක්ත් එක් තරා විපාකයක් එනිසා නිරෙහි වි්පාක දෙන කර්මතියෙනවා. තිරිසං උප එෙහි විපාක දෙන කර්මතියෙනවා. ප්‍රේත විසෙහි විපාක දෙන කර්මයන් තියෙනවා, මනුස්ස ලෝක උප දෙන කර්මයන්තියෙනවා, දීවලෝකය උපවිපාක දෙන කර්මයන් තියෙනවා. මේ ක අපි අර විපාකවාරය තෝරගණ්ඩ ඕනේ. ඊළඟට අපට පෙන්නනවා කාම නිරෝධෝ වේදි තබ්බෝ, කාම නිරෝධය දත්ව යුතුයි. කතමෝච භික්කවේ කාම නිරෝධෝ අපි කාමයාගේ නිධාන සම්භාවයට මො කක්ද පැදිලි කරේ. කතමෝච භික්කවේ කාමානන් නිධාන සම්බවෝ, පස්සෝභික්කවේ කාමානන් නිධහන සම්බව. ස්පර්ශය කාමයාගේ උප්පත්ති කාර්ණයයි කලා අප පෙන්නවාන. නිධහන සම්භාවය අප දැම්මතන පෙන්නන්නේ. කාම නිරෝධය දත්තව යුත්තුයි. කුමක්ද මහනනි කාම නිරෝධය පස්ස නිරෝධෝ භික්වේ කාමනිරෝධ. මහනි ස්පර්ස නිර කාම නිරෝධය වෙයි. අර සංයුක්ත නිකායි දුක්ක සමුදේ සූත්‍රයේ ඒකාරණ අපි මුලින් පැහැදිලි කරවා දැ පැත්ත පැදිි කන්න නිරෝධය ටීළඟට. දට බලන්ට ඇසත් රූපයත් චක්කු විඤ්ඥානයත් වන හේතු පල නිරෝධයි කියන කරුණ ප පින්ගතුන මංපුංචි උදාහරනයක් කියන්න හිතඩ. අහසේ මේ අවකාසේ මල්වැඩි ලපත්ව නුව කෙළ හිතන්ඩ අවකාසයක් එ කරුණ අපි කතා කෙරුවට වස්තුවක් විදියට පෙන්නන්න බෑ. මල්වැඩිල්ල කියන්නේ වැඩි පෙහෙතුයි වාතයයි මුලින් එකතු කොරපු උස්නයයි කරුණුත්තුන නැසිලා නවාකාරයක් හටගන්නවා. වෙඩිබෙහෙත් මල්වැඩිල්ල නෙමි. මුලින් එකතු කොරපු උනුසුම මල්වෙඩිල්ල නෙමී. වාතේ මල්වැඩිල්ල නෙමී නමුත් ඒ කරුණුත්තුනින් තොරවය මල් වැඩිල්ල කටගඩත් බෑ. ඒ කරුණුත්තුන නැසෙනවා. ස්වභාවයක් තමයි හටගත් පලයක් නැසෙනකොට නව පලයක් ඇති කරට හේතුවක් වීම. හැකියාවක් වීම වෙඩිබේත් ගිය නෑ මල් වෙඩිල්ලට. වාතය ගිය නෑ උුසුම ග නෑ ඒත්තුන නැසුනම් ඒතුන නැසෙනකොට නව පලයක් ඇති කරට හැකියාවක් වුණා. ඒ හේතුවේ පලේ තමයි මල් වෙඩිල්ල. අහුත්වා සම්බෝතන් හුත්වාන භවවිස්ථතිය කියන භාගතුන්න ඇසකිමි වචචනය. පෙර නොති බීම හටගන්නේ රුද්ධ වෙනවා කියන්නේ. නොතිබීම හටගන්න කියන වචනය තුළට හේතුව පැදිලි වෙන්ඩුවන. න අහසේ මල් වැඩිල්ලක් හටගන නිරුද්ධ වනාා. එතන යොදන්ඩ පුළුවන්න්නේ ද පටවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, ආයෝධාතු, අවකාස දහතු කියෙන වචනපා. භාග්‍යතුන් වහන්ේ ධාතුවයි භංග සූත්‍රය වදාලා චද ධාතුරු අයම්පුරුසු. පුරුසියය කියන්නේ ධාතු හයක් කියලා. පටවිධාතු, ආපෝධාතු තේජෝධාතු, ආයෝධාතු, අවකාස දහතු විඤ්ඥාන දහතු. මල්වැඩිල්ල දැන ගත්තේ කවු්ද. මල් ඩිල්ල දන්නව මල් වෙඩිල්ල කියලා. තනතින දහතුනා නත්තය. එය ප්‍රසාධයන්ට ගෝචර වෙලා ඉරූපධර්මීම හේතුවක් උදව් කරගෙන. අර භාවිතා විච්ච ආකාරයක් සිහිට නැගිලා විඤ්ඥානය හරහා දැන ගන්නේ. අ විං්ඥානය කුතු කොරන්ඩ වෙනවා. ඕක තමයි ලෝකයේ කියලා කියන්නේ.ස් පංචස්කන්ධ සංඥාත ලෝකයේ කියන්නේ. ස්කන්ද පංචකයි ලෝකයේ කියලා කියන්නේ. ප්‍රෘතජායහැකින් ලෝකයේ බලන්ඩග යොත්තේම ලක වෙනයි මම වෙනයි කියලා බලන්නේ. භාග්‍යතුන් අහද ලෝකයේ වදාලේ ආධ්‍යාත්මි ආයතනයයි බාහිර ආයතනහයයි මඤ්ඥානහයයි විඤ්ඥාණයට බඳන්න සිතු විලි වේදන සංඥා සංකාරයි ලෝකයේ පං්චස්කද සංඛ්‍යාත ලෝකයේ. ඉමස්මිංචපන භ්‍යාම්මත්තයේ කලේබරේ සසංඥි සමනකේ ලෝකංච පං්ඥාපේමි ලෝක සමුද්‍යාංච ලෝක නිරෝධංච ලක, නිරෝධගාමිනි, පටි පදංච. අහනිනි බඹයක් පමණ සංඥාව සහිත සිරවතුරින් ලෝකේ පනුවවධරමි, ලෝක හේතුව පනවධාරණි. ලෝක නිරෝධයා මාර්ගය පනුව වධාරණි. එතක රාතන උ බලන්ඩ සත්‍රමහධාතු අවකාශය වි්ඥාණය සම්බන්ධ වුණා. ඇ ප්‍රසාධ මාර්ගයෙන් තමයි සිහිවෙල දෙන ගන්නේ. ඒවාගේ ලඩිල් තිවෙලා නතිවෙලා යනවාකෙනකට ඒ ඒහා සමගමඒ පහලනු වි්ඥානය විං්‍යාණ බඳන්ු සිතු ලි ඇතිවෙල නැතිවෙනවනේද. ඒවාගේ අපට බලබැඳ මේ පොලෝඩ වාඩි වෙලා ඉන්න වස්ථාවත් මල් වැඩි ලක්වාගේ කියලා. පටවිදාතු, ආපෝධාතු, තේජෝධාතු, ආයෝධාතු, අවකාශධහතු වි්ඥානධාතු. පි ලොකුවට බර්ට ගත්තට මේ විඤ්ඥානය හරහා. තම මේ පොලෝක වාඩි වෙලයින්නේ කියලා ධාතුමාත්‍ර හයක් නෙම එකකුතු වෙලා නැසෙන්නේ. සියල්ල ධාතමාත්‍ර හයක් නෙමෙකුත් වෙලායි හොට නැස. එහෙම නං කාමනිරෝධයට ස්පර්ස තමාම කාම නිරෝධී කියන්නේ. හොඳට මේ ප්‍රසාධයන් ඇතිවෙනවා නැති වෙනවා කෙනෙක පැදිලි වෙඩෝනේ ගෝචරයන් ඇතිවෙනවා නැතිවෙනවා කෙනෙ එක පැහදිි වඩෝ නෑ. ඒ ආර්භයා පහළ වෙන සිහිවීම හා දැනගැනීම හරහා. තමයි පෙනී මහා පෙනෙන කාරණී කෙන ආකාරයක් මේ පහළවෙන්නේ. ඒ විඤ්ඥානය පහළවෙඩ උපකාරවෙන හේතු සියල්ල ඇතිව නැතිවෙන ස්වභාාවෙන් යුක්තයි නං. විඤ්ඥානයයේ නිත්‍යවූ ආත්මූ තැනක් වෙඩ බෑ. එද ඇත්ති වෙනවා නැතිවෙනවා කියන ස්වභාවෙන් යුක්තයි. ඔන්න පස්ස නිරෝධය. පස්ස නිරෝධයෙන් කම්ම නිරෝධ වෙනවා කියන්නේ. පස්ස පච්චාද වේදනා පච්චා තන්නහා කියන කොටසට එෙන්ඩ බෑ තන්නාව නිරව සේසය නිරෝධ වෙනවා එසිහියට. පුරාණ කර්මක් සේවෙනවා. පුරාණ රැවටීම සේවෙනවා කියීනම් පුරාණ. නවන්නත්ති සම්බවන් අවකරර්ම රැස් නොවෙනවා. මේ ජීවිතයේ තුළම වි්පාකවාරය භාර නො ගන්න වෙනවා. මගේ විපාක කියලා පිළිගණ්ඩ බැරුව යනවා. ස්කන්ධයාගේ ඉපදීීමක් නිරුද්ධවීමක් මේ වෙන්නේ. එහමනම් නිරෝධයෙන් අපට පුරාණක් කර්මක් සේ වෙනවා අලුතින්කර්ම රැස්නොවෙනවා වර්තමානමි හටගත් ස්වභාවය. මමේ මගේ වසගෙහි පවත්තන්ඩ පුළුවන් ගෙන ගත්තය අත්හැරෙනවා. මතුවිපා කොලට කරුණු නැතුව යනවා. ඕක තමා කර්ම නිරෝතිය. ඊළඟට අපට කම්ම නිරෝධය කියන එකට ප්‍රායුගික ස්වභාවයක් මේ පින්වතුන්ට ම තක්කලොත් කර්ම නිරෝධ කරන්න ප්‍රායුගික වභාවයක් ැ අස්්වාස ප්‍රශ්වාසය කල කියන්නේ අපිටහුගත් සැලකයුතු ධර්මතාවයක් යෙදෙන්ද. බලන්ඩ භාගතුන් වහන්සේ වදාලා කායි සංකාරයේ ආශ්වාසවාතය කියන ධර්මයයක්. අස්වා ප්‍රශ්වාසිෙන් තොරෝ කයකතා කරන්න බෑ අයට ප්‍රතිබද්ධ ආස්වාස ප්‍රශ්වාසය වතුරෙන් තොරව මත්්චේක් ගැන කතා කළු. එනම් මැරිච්චිමාලුවෙක් ගැනයි කතා කරන්නවෙන්. අස්වාස ප්‍රශ්වාසිෙන් තොරවකයක් ගැන කතා කෙරුත් මලකතක් ගැනයි කතා කරන්නවින්. එනිසා අස්වාසවාතය ලේධාතිය අන්පරිදධකට පත්වෙන අතිසූක්ෂම තත්ත්වය කර්මීමම අටගත් නල්ල දවතරහා පතුරුවමින් උනුසුම සක්තිය ඇතිවෙනවා ඇ තුොට අස්වාසකතා ඉවරයි. දැකතා කරන්නවෙනි උනුසුමයි බලයයි ගැන. උනුසුම මේ සරවේ බලවත්භාවටෙන් ආපෝධාතුවය වලක් කලා වායෝධාතුඋපදිනවා. වායෝධාතියෙන් වැඩ හයක් කෙරෙනවා. ආමාසකත් හාර පෙරලවන්නේ වාතිෙන් එතකොට එකට ක කියන්නේ කොට්ටාස්වාතිී කියලා. ඒ ජීරණය වෙන ආකාරය ඉහලට තල්ලු කෙරුවොත් මම මමණ කරනවා නෙමයි වාතෙන් තල්ලුකරවනවා උද්දංගම වාතය. ජීරණය වෙන ආහාරය අන්ත්‍රදිගේ තල්ලු කරවන්නේ යටට බහින වාතය නමින් අදෝගමවාතය වාතී ක්‍රියා වෙන්නේ. මේ ඉන්ද්‍රිය තියෙන්නේ පීඩනයක් මත එකට කැනෙ කුච්චිසවාතිය කියලා. ීර්ණයෙන් රසදධාතව ේෙදහතුට උරනකොට ලේධාතුව තල්ලු වෙන්නේ කේස්ලෝම් නියදාත් සම්මාස් නහරාදිී රූපාන්සු හැදමි. එවගේම කලින් දිරු කොටස එතෙන්ට ආකර්ශනය කර ලඇද ලගන්නවා හරිට මේ වාතේ පැතරෝනකොට ඉඩට අර කිලුටකිලුට ඇදිල එනවා. පැත්තකින් හදන කොට ඒක අඩුව මකණන්ඩ දිරණ කොට ඇදිලයිෙනවා කොට තල්ලුරගෙන බැහරවෙන තැන් කර පමණෝනවා හදවත හරහ පෙන හැලෙන් පිට කරන කොටට ප්‍රශ්වාසය කියනවා. එහනම් ආස්වාසවාස නැසෙනවා උනු සුමමුල් කොට යුකක් උපදිනවා වැඩහයක් කෙරෙනවා නැසෙනවා. නැසට නැවත ලෙදාාතු අලුත් වෙලා අආස්්වාසවාතයට හුවේට. ඒ සිද්ධිය දිහැ බැලුවත් මේ අනි්‍යයයි කන ලක්ෂණ පටක. මේ කොහොඳට අහලා සාකච්ඡා කරගන විවේකීව ආවාස ආශවාසෙන් නිරුද්ධයි ප්‍රශ්වාසේ, ප්‍රශ්වාසෙන් නිරුද්ධයි කියන තැන්ට සිහිනුවන පිහිටුුණොත්. ස්ථීරව තියන රූපකයක් පෙන්න්නට නොහැකි වෙනවා. එතකොටම පැහැදිලි වෙනවා ඒනන් රූපකායේ කියලා බලන්නේ නාම රූපේ දිහැයි බලලා තියෙන්න්නේ. නාම රූපය කියන්නේ ඒ රූපධර්මයම සක්තිය උදව් කරගන්න. අර භාවිතා වෙච්්‍ය ආකාරයක් සිහියට නැගිලා. මඤ්ඥානයක් හටගන්නකොට. ඒ විඤ්ඥානය දැනගැන තියෙන්නේ නාමරූපය බෞතිකමයුරූපයක් කියලයි. දැන් බෞතිකම යුරූපය කියන පිළිගැනිල්ල, පහ යවා බෞතික උස්භාවය ඇතිව නැති වෙනවා එක සක්්‍යය උදව කරගෙන යම් නාම රූපයක් පහළ වෙන වනන් නාමරූපත් ඇතිව නැති වෙනවා. මේ කරුණු දෙක එක පාරපට බලන්න බැරිද. එ කොහමද හිතවා හිතෙනවා කියලාැ නසමුල් කොට භාවි විචාකාර සිහටනල මන වි ්‍යානයක් පහල වෙනවා හි ඇබැයි හිතෙන්නේ ඉපිද නිරුද්ධ විච්ච එකක්. එහන හිතෙන්නේ දැ දැ හිතෙන්ට දැන් ආශවාස සක්ති වැෑවෙනවා හිතෙනවා අශ්වාසය ඇදෙනවා. හිතෙන්ටම අශවාස සක්ති වැෑවෙනවා. ප්‍රශ්වාස වෙනවා කෙනෙකින් පේවා එක නැසෙනවා. හිතෙනවා අස්වාසය ඇදෙනවා එක්්‍රියාවේ නැසීම තම ප්‍රශ්වාසය පැහැදිලිෙන ඉස්සලටික රාලුව බලන්න ආරම්භි. විවේකිව හිතෙන්ෙනවා අස්වාසය දෙනවා ප්‍රශ්වාසය නිරුන්ද වෙන කළ කරුණු අවස්ථා තුනක්විදියට බලනවා පලවෙනි අවස්ථාව හිතෙනවා දෙවැනි අවස්ථාව ආශවාසය දෙනවා තුන්ගනි අවස්ථාව ප්‍රශ්වාස වෙනවා කළ කාරණ තුනක් විදියට ආරම්භ කරනවා. හොඳ ටෙක්කඟ වෙනකොටට. ො ුක් එක තාව ඇතිවෙන කොටට. අ හිතෙනවා කියන්න තැන එ නැ අතීතිය ඔහෝ නූපං අනාගතයන හිතෙන්නේ මේ ඇතිව නැතිවෙනවා ගෙන පැහැදිලි වෙඩ පැදිලෙන්ට නැති අතීතයේ බලා අඩු වෙනවා කරැවටිල්ලා. අතිීතියක්ඒ ඉතිරි නෑ හිතන්ද හිතෙන්නේ දැන් එ නෑ ඒ හොඳ කරුණු දර කරන තොක්කොමට නිවරයි දැන් එක අනුරරුවක්වෙන්නේ අනුරුව පැවවැත්ව ත්තමා කර්ම ඇැස්වෙන්නේ. දැම නිරෝධයන යෙදෙන්නේ කර්ම නිරෝධයන්නේ අනුරුවක් පහල වෙනවා අස්වාසය දෙනවා ප්‍රශ්වාසය නැසෙනවා දෙ අතීති පවත්තන් පෙැරුවේ අනුවමේ නුවනට අනාගත නූපං අනාගති නූපං අතීතේ නෑ එන මේ වර්තම අනස්වභාවයක් පද නැසන්නේ මේ මොහොත්තක් මේ මොහොතට ඉදිරිපත් වෙන්නේ වෙන්නෙත් අස්්වාස ප්‍රශ්වාසය මයි හිතත් අස්වාස ප්‍රශ්වාසය මයි. රූපේ සක්තිය උදව් වෙනවා හිතක් පහළ වෙඩ හිතාරහාවේ ආශ්වාස ප්‍රශ්වාසය පේනවා. අස්වාස ප්වාස අශවාස ප්‍රශ්වාසේ බව දන්නේ සිවම් වෙනවා නමුත් බලය උපකාර වෙනවා ආශවාසය ගැන හිතෙන්ට හු ප්‍රස්්වාසය ගැන හිතෙන්ට. පස්ස නිරෝධය. දැන් සව සිව අපට හිතලකරන්න පුළුවන්කමක් නෑ රූප සබ්ද ගන්ද රස ස්පාර්ෂයන්ට්‍රන යොම නොීයි. දැ මනෝොදවාරිකව සිහිනුවන පිහිට ල තියෙන්නේ ආශ්වාස ස්ඥාව දැනගන්නවා හෝ ප්‍රශ්වාස සඥාව දැනගන්නවා ආශවාස සඥාව නිරෝධය එහෙමනැනම් ප්‍රශ්වාස සඥාවේ නිරෝදය. තොට අනිත්‍යයි අනාත්මයි. කෙනෙක් නොවෙයි. එහෙම අපට ප්‍රායගකෝ මේ එක භාවිතතා කරන්න පුළුවන්. ුණ න බවට. ඒ විදිහටම සම්පූර්ණ කාලයේ යෙදන්නේ නෑන්නේ. ඊට පසේ අපිට නැගටිඩ වෙනවා වසුරු ටිකප්පානය කරඩ වෙනවා මුණොහොදගණ්ඩ වෙනවා ඉළඟට රක්ෂාවකට පිටත්ෙන්ට වෙනවා එහෙම අවස්ථාවක් යෙදෙනවා. ඒ අවස්ථාවේදීති එඩනෙන්නේ ආස්වාසසක්තිට චේතනායකොතු වෙලා ක්‍රියාවක් වෙලා නිරුද්ධ වෙනවා කියන එකයි. ලඟිින් ලඟින් බලන්ඩ බෑ ක්‍රියාවේ ආරම්භයක් අවසානයක් ඉතරක් බලඩ. අපි පාන්දර නැකිටලා අපි මුණොහෝදනුවනම් මූනහේදීම ආරම්භ වුණනා. කවුදින් මුණ හොදන්නේ වායෝදාාතුව අර භාවිත විච් චාකාරයට ේතන පහ ස්්‍රස්්පතින් චේතනාව පහළ වෙලා සත්‍රමහධාතුවේ ක්‍රියාවක් වෙලා නැසෙනවා. අනතුරුව අපට ගිලම් පසේ එකක් ගණ්ඩවඩේ වායෝධාතුව අශ්වාස්වාතිය උපදන නව වායෝධාතුව ගිලන් පස ගැනීමේ චේතනාව පහළ වෙලා මේ වැෑවී යන ධාතු මාත්‍රයට ධාතු මාත්‍රිය අලුත් කරනවා. ඒ ක්‍රියාවිවර වෙනවා. අපිට මින්දුලා අමදින් ඩෝනේවායෝධාතුව චේතනාව කටනුව ක්‍රියාවක් වෙලා ක්‍රියාව නිරුද්ධ වෙනවා. දැන්ඔයල පෙහල මේ හරිට ටආහර ලබා දෙෙන් ෝන කවුදාහර ලබාද අස්වාසවාතය මමනෙනී ලබාදුවු ආහාර ජීර්ණය වෙලා න සක්තිය මමනෙනී. ලේදතු ම න මේ දන්න එකුතු ව සක්ති්‍ය මනමයිකො ආහර ලබාදන්ට යදෙන භාවිතා වෙලා භාවිත වෙච්චිවේ නිසා නැවත වෙන ක්‍රියාවක්කය එකවායුධාතුර චේතනාවකුත් වෙලා වැයවූ සක්තිය අලුත්කරවනවා අ අලුත් කරනකට දදුක්ේදන නැති ලලා සැපවේදන ාවැති වෙනවා සැවද නැ ප මේ විට . ා කාර්මිකෙක් නොවයි කියන කරුණ. වරක එදිනේදා කටයුතුෝල කාර්මිකෙක් නොවයි කියන කරුණන ාවිතා කර්ඩ පුළුවන් වරක කටයුතු නතර කරලා අස්වාස ප්‍රශ්වාසයමුල් කොට මනෝකම්මේ කාර්මිකෙක් නොවයි කියනරුණ භාවිතා කරන්න පුළුවන්. භාවිතා කරලාගෙනන අවබෝධ වඩ පුළුවන්. එහෙම අවෝද නො. අපි මමත්තේ මමත්තේ මතම ජීවිතය ගත වුණොත් පුරාණකර්මය නිසා විපාකවාරයක් වසියෙන් ඉපදුනාා. විපාකය නවකර්ම රැස්සෙනවා අනුකරණය සසර ගතියයෙකුතු වෙලා. ඒ රස්ච්්‍යාකාරයට මතු විපාක ලබනවා මේකේ අවසානයක් නෑ. මේක කෙලවර වෙන තැනක් නෑ. ඒ නිසා තමයි. අපේ තන තේරුම්ගඩෝන දුක කියන කරුුණ. දුක සංකිත්තන පංචු පාදානස්කධා දුක්කා. මේ උපාදානස්කද පරිහරණය තමයි දුකයි ගැල කියන්නේ. පදානස්කන්ධ පරිියරණය කියන්නේ මේ ස්කන්ධ පංචකය දැඩිසේ ආත්ම දුෘෂ්ටියෙන්. මම මගේ මම වෙමී කියන මතයකින් පරිහරණය කිරීම නොවෙයිද මේ කායිකවූ මානසික වූ වෙහෙස. දුකයි. තරුණ මම කියල පිළිගත්ත එක්කෙන්ම නොවෙයිද මහළු මමත් පිළිගඩ වෙන්නේ ඒ මතෙන්ම නොවෙයිද. නිරෝගී මම කියලා පිළිගත්ත මතය තුළම නොයිද, රෝගී මම කියලා පිළිගඩ වෙන්නේ. ජීවත් එන්නා මම කියලා. පිගන්නා මත තුළමයි මැරෙන්න්න මම කියලා පිළිග්ඩ වෙන්නේ. මැරෙන්න්න මම වෙමීෙන මතය තුළමයි නැවත නැවත පවත්තන්ඩ ඕනකම උත්සාහය ඇතිවෙන්නේ. මේක නිසා තම මේ ීඉවරයක් නැත්ති. බලන්ඩ ආරෝග සාලාවක අපේත දැඩිසත්කාරගකගේ රෝගීන් ඉන්නවා. දක්ෂ වෛද්‍යවරු බෙදකං කරනවා. හොදට හෙද හෙදියන්ගේ හෙදකමත් ලැබෙනවා. වට ඥාති ඥාතින් දොරළඟ ඉන්නවා දුක සැප ඕන දෙේකට ගෙනත් දෙටද ආයුගෙවි ගෙවී ගෙවී අනවා. ආයුගෙවි ගෙව අනකට ඒනවත්තන්න බෑ. ආයුෙවි ගෙවිය අනකට පනාදිනුව කෙනෙකෙමකක්ද පේෙ දැඩිසේ පවත්තන් දරන උස්සාහ නොවෙයිද. පැත් අයුග වවා. ආයුග වෙනකොට ආයුග වෙන බව පිළිගණ්ඩ තරන් නුවනක් තිහිනුවනක් මුහකරාගෙහිල්ල නෑනී. තව එක ප්‍රශ්වාස වෙනකොට එක අශ්වාසවාතියක් හරි පවත්තන්ඩ ක්‍රමයක් තියෙනවනම්. ඕනම දෙයක්දී. අන්තිමට අපිට අගේ වෙන්නේ අදාගයක් නෑ කියලා වස්තුවක් අසෙන් පෙන්න්නන්නට පැරිමීම ආශවාස ප්‍රශ්වාසය. මේ අස්වාසවාතය. ප්‍රශ්වාසයක් පිට වෙනකොට කාස්වාසයක් ඇදගන්ඩ ඕනැම පරිත්‍යාගයක් වෙයි. ඇයි මේ අආශ්වාසවාතයේ ශක්ති අවස්්‍යය කරනවා පැවැත්මට. පැත්ම ආත්මතුෘෂ්ටීෙන් යුක්ත හින්දා. සිතසිතුවිලී යෙදෙනකොට වැඩි සක්තියක් වැය වෙනවා වැඩිකිලුටක් පිට වෙනවා. ඒ නිසා තමයි ආයුගෙවුනට, ුව ජිවත්තුනොත් කර්මග වෙන්න කර්ම රැස් වෙනවා එක දෙපැත්තකට වැඩ කරන්න. ඒ පවත්තට තියෙන ගතිය නිසා තමයි නැවත මේ ප්‍රෘති විපාක විඳල විඳලා ඊලට බවපච්චා ජාති කියලා ප්‍රතිසන්ධ විපා කොල්ට පත්ත. පොතකට පත්වෙෙන්නේ. කොහමද මේ ඉප දෙෙන්නේ කියන කරුණ කෙරෙහි පිංගතුට ගැටලුවක් ඇතිවුණොත් හොඳයි ජුතිසිත ඇතිනො ජුතිසිත පහ නොවන්නු තාක් ප්‍රතිසන්තීතක් කර කතා කරන්න බෑනි. පැදිලලා නැත්නම් ඉපදුුණු තැනක් ගැන කතා කරන්න බෑ චුතවෙලාන්නේ. චුත්තවුනාට පස්සේ ඉපදුනාට පස්සේ චුත වෙච්චහිතක් ගැන කතා කරන්න බෑන් කොකර එක වස්ථාවයිනි චුතව <laughs> ො චුති සිතය අවස්ථාව අවසාන සිතේ අවස්ථාව එහම නැනම් හටගත්ත අවස්ථාව දෙකෙන් එකයි අප පිටස්තර හින්ගෙනයි මේ මෙැරුුණ ඉප දුුණනාගළ දෙකක් කරම්බලට හදාන්න. ස්වභාවය එක හිතක් නිරුද්ධ වෙනවා ඒ බව තන්නවපාධානින් භාවිතා විච්චින්ද කර්මර ඇස් වෙනවා බව බවපච්චා ජාතය අනතුරු හිතපාල වෙනවා මේ මොහොත් එ වවා අවසානෙත් වෙනවා. එතකට මේ පසුබීමමැරිලා යිප දෙෙනවා කියන කොට මෙ මැරිලලා හ ඉපදෙනවා කියවා. නමුත් මෙ එ දෙකක් ගන්න කොම දෙක් නම් අවකාසේ සාපෙක් සයි අප සාපේක්ෂ ධර්මය මෙතෙන් උපකාරමු අවකාස ඉඩ තුළගෙල හිතඩු චුතනෙත් ැ පෙන්ිය නොහැකි අවකාස ඩ තුළ හටගත්තක නිරුද්ධ වුණා. ත භවගතතිය නිරුද්ධ නොවනුකම නිසා බව නිරෝධයක් නොවනු නිසා බවපච්චා ජාතිකන ධර්මතාවය වනේ අවකාසය තුළඹයි. එක එක මොහොතකට එක අවස්ථාවයි. ඉස්පදු නියැයි. සච්ාේද වේදන පච්චා තන්න තන්න පච්ච උපධාන උපාන පච්චා බව් බවපච්චා ජාති. පස්ස නිරෝදේසි යනොපීටපුකම. ඉස්පර්ස නරෝදෙහි නැවත නැවතත්. සිහිනුවන නොයදුනුකම නිසා තමයි මේ උපතග්ගැන කතා කරන්න ව. එ සිහිනුවන පිහිටිනොකට බව නිරෝධයි. ය ලෝදයි එතර අවකාශය ගැන කතා කරටත් බෑද. අවකාශයක් සාපයක්ෂ ධර්මයක්ක බලාගාන්නඩ තියද තර අපි තුති ප්‍රතිසාන් දය ගැන සින සැකයක් නෑ එක අපේ විශ්වාසයක් නෙමීඒ දැකීමක් වඩෝනේ දැ ඟ අපට භාගතු හන්සේ දාරනවා කාම නිරෝධගාමණී පටිපදාවේදදි තබ්බා කාම නිරෝධගාමිනි ප්‍රතිිපදාව දත යුතුයි තනද දැන් අපි කතා කෙරවා කාම නිරෝධගාමනනි ප්‍රතිපදාව කතා කරනොට මුල්ලදී සම්මාධීතිය සම්මාධිච්්‍යය කතා කරනකොට පංචපාදානස්කන්දය මේ ආත්පදුෘෂ්ටයෙන් පවත්තන හැටේ දුකගෙන පැතිරි කෙරු. පැවත්වීම නෙවෙේ ද තන්හාව වෙන් උපාදාානය කර්මර ඇස් කිරමින් දුකට හේතුව. දුකට හේතුව කතා කලා. දුක දුක්ක සමුදය. ඉනඟට අපි කත්තා කලා දුක්ක නිරෝධය පස්ස නිරෝධයෙන් කාම නිරෝධ වෙන හැටි. එම ස්පර්ස නිරෝධීෙන් කර්ම නිරෝධ වෙන හට. ස්පස නිරෝධී සිහිනුවන යෙදෙනකොට කර්ම නිරෝධ වෙන හැට. ඊළඟට අපි කතා කලා එ කර්ම නිරෝධයට පූර්ෝභාග වසෙන් පංහතුන්ට ප්‍රායගයකෝ යෙදෙන්ද තින අවස්ථා ගැන. එදින එදා සතිපට්ටාන සිහයක් පුරුදු පුහුණු කොරන් ඕන හැටි. කෑම කනකොට වතුර බොනකොට නාවනකොට රයේ පිරිසුද්දු කරනොට මේ රක්ෂාවට පිටත්වනකට ගෙදරට එනකට අපි පැහැදිලි කලා වායෝධාතුව චේතනාවකටනුව සතර මහධාතුව ක්‍රියාවෙලා නිරුද් පුරදු පුහුණු කරන්න කියලා. ඒ පුරුදු පුහුණු කිරීම තුළ අතීතයේ නිරුද්ධ වනාා. අනාගතයේ නූපං එක හොට පැහදිලි වනට පංච දවාරයට යොම්මු නෝවනු පමණින්. මනෝදවාරයන සංඥාව පැහැදිලි කර ආස්වාස ප්‍රශ්වාසය මුල්කොට සංඥාව පහල වෙනවා කියලා. ඉතක් පහල වෙනවා සංඥාසයිත ඉස්ටක් පහල වෙනවා අශ්වාසය දෙනවා ප්‍රශ්වාසය පිටවෙනවා කියලා හට ගැනීම නිරුද්ධවීම ගැන පැදිලි කළා. එහ මේ දෙනකොටට අතිතනාගත දෙක නොගැන්න වෙනවා ආශවාස ප්‍රශවාස මයි සංඥාව දැන් අආස්වාස ප්‍රශ්වාසය පෙන්න්නට බ. නොදවාරික අආවාස ප්‍රශ්වාස සංඥාවයි දැන ගැනීම. එත අපට හිතල වැටෙන්ට බෑ හරියට මතුපිට වතුරේ ගිලි ිලිපී නකොට එක පාට ගැම්පුරට ගියවාගේ ඒ අපට හිත හිතා කොරන්න පුළුවන් දෙයක් නෙමෙ සිහිනුවනෙහි පිහිටීම. මනෝදවාරිකුව පහළුවෙන් ආස්වා ආස්වාසූ ප්‍රස්්වාසේ සං්ඥාව නිරෝධෙන්. හම්මා දිට්ි වෙන මොහොතට ඉද්‍රී හයටම කුතුනේ දු දුකට හේතුව දැකලා දුක්ක නිරෝධයෙන් සම්මාධිච්තිි වෙනවා. දුක නැතිකිරීමේ මාර්ගේ ආර්ය්‍යෂ්ටයන් මාර්ග පළවෙනි තන සම්මාධිච්‍යයි. ඊළඟට සම්මා සංකප්ප නෙක්කම්ම සංකප්පා අ ව්‍යාපාද සංකප්පා විහිංසා සංකප්ප න කම්ම සංකප්ප කියන්නේ මෙතනද පංච කාමිං නික්මීම කාමට කුතු නොවීම නෙක්කම්ම සංකප්ප. අව්‍යාපාද සංකප්ප කියන්නේ කාම විරුද්ධාර්ථයක්නකොට තමයි තරහ ක්‍රෝධ ඇති වෙන්නේ. කාමිං නික්වෙනකොට අව්‍යාපාදය වෙනවා නක්කම වෙන කොට අ්‍යාපාද සංකප්පය වෙනවා ඒ සතයි මේ සතයි කියලා දෙකක් නැති බව පැහැදිලි වෙන කොටට අවිහිංසා සංකප්පය වෙනවා. එනම් සම්මාදිිට්ටිය මුල්වෙන කොටමයි ඒ මාර්ග සිත්තෙහි මේ නෙක්කම්ම සංකප්පයේ දෙන්නේ. සම්මාධිට්්‍යිය මුල්ලවෙන කොටමයි සම්මාවාචාවය දෙන්නේ ොරු කීම වැලකීම කේලා කීම ලකි පරස වචන කීම වැල මස් වචන කීම වල පූර්භාග ප්‍රතිපදාවෙන් සකසාගත්තා ආය මාර්ගයට එනකොට ඉතා මර්තවත් වචනී පවා වචනය ප්‍රකාශ කරන්නක් නෑ නේද හේතු පල නිරෝධයක් මිස එනම් වචනය පිට නොවනත් සම්මාවාචාකි නගේ ඇතිවලාතිය සම්මා කම්මන්ත ැරීමෙන් ැලක රක වරීමෙන් වැලකීම වැරදි කාමසේවෙනින්ෙන් වැලකීමම පුරර්භාග ප්‍රතිපදාවශ කස්කරගත්තා. ආරිමාර්ක සම්මාධී්‍යයෙන කොටට වැරදි කම්ම නොමුණ වගේ ඉතාම නිවැරදි කර්මයට පවක් කෙනෙක් නොවීක නන්ගේ පිහිටියා. සම්මාජී ඒ තමා නිවැරදි දිවි පැවැත්ම. එයට තමා සම්මාවායාම නිවැරදි වෑයම. අකුසල් නූපදවීම උපං අකුසල් දුරරීම නූපංකුසල් ඉපදවීම උපංකුසල් වැඩිදිියුණු කිරීම කැනීම අවි්‍යාව දුරකොර ප්‍රඥාව සම්පූර්ණත්වය. ඒවාගේම සම්මා සති කායානු පස්සන වේදනන් පස්සනා චිත්තානු පස්සන දම්මානු පස්සනා කැටිකර ගත්තාව හේතු පඵල නිරෝධයන්ගේයෝ තෙන්න්ඩෙකුත් වෙලා තියෙනවා. සිහිය. මේ අංග හතකින් යුක්තව සම්මා සමාදී තොට සමාධිකන වචනී තිබුණා සම්මා සමාදී කියලාම මෙතිෙන්ට අර්ථගන්න ලතියන අංග හතකින් යුක්ත විච්චි සමාධිය. අංග හත පිරිවෙරක් කොට එකතු වෙච්ච සමාධියයක්. ඒනම් සම්මා සමාදී. එතොට එක දෙශනෑ තියනෙ ආනන් තරික සමාහදය කියලා. ආරයන් වහන්ස ඇතුල ඇතිවෙන සමමාධී මාර්ගාංගාට ඉදිරි පසු නැතුව එකතු වෙන මොහොතට පලේ සාත්සාත් වෙනවා. එතකොට සෝහන් පල සක්කකා දිටි විචිකච්චා සී ලපත පරාමාසය කැදෙනවා නැවතත් මේ ආරී මාර්ගාංගාට මයි අයිත් භාවිතා වෙන්නේ සකදාගාමි වට. කාමරාග්‍යයා පාද තුනී වෙන්ට. නැවතත් ආර්යටටයන් මාර්ග මාර්ගාංගම අටමයි අනාගාමි පලයට පත්වෙන්ට කාමරාග්‍යපාද නැතිවෙන්ඩ. ඒයාරි මාර්ගංගාටමයි රහත් පලට පත්තෙන්ට රූපරාග රූපරාග මාන උද්දච්චවිද්‍යා දුරුවෙලා මාර්ග පල පිළිවෙලින් රහත් පලට පත්වෙනවා අනුසධර්ම හතක් නැසිලා අවසානයේ ඒස්කන්ද පරිනිර්වාණීන් නිවී සැනසෙනවා. තින් සෑම සීලුපින්වතුන්ටම මේ ධර්මය ජීවිතයට ප්‍රයෝගිකය ගුතු කරගන ජාතියක් ජරාවක් ව්‍යාධයක් මරණයක් නැත්තාව උතු නිර්වාණ සොය ශාත්ෂාත් කරගැනීමටම හේතු ආසනාවේවා කෙලාධිෂ්ටාන කරගන්න. මුලින්මන් සඳහන් කලාවාගේ අද මේ ධර්මදේශනාවේ දායකත්වය පින්වත් නිසංක පිණිද බණ්ඩාර මැතිතුමා සහ දියනිය වෛ්‍යිය සෝභහ පිණිදිය බන්්ඩාර මහත්මී විසිං දරාගෙන තියෙනවා. අරමුණ වසයෙන් අපට මතක් කරලා තියෙනවා. අයිරංගනී පිණිදිය බණ්ඩාර මෞතුමිය හා මෙහි පැමිණ සිටින සියලෝභ පින්වතුන්ගේ නමින් මියගිය ඥාති පරම්පරාවට පින් අනුමෝදන් කිරීමට. මියගිය රණුරුවන්ට පින් අනුමෝදන් කිරීමට. ලාපොත්තුවන්නා වාකාරයට එපින් අනුමෝදන් වේවා සෙත් පාර්ථනා කරනවා නිස්සංක බන්්ඩාර්පියානන්ට නිරෝගිසුවය සහ මෙහි පැමිණ සිටින හා ශ්‍රී ලංකාවාසිී ලෝකවාසි සියලු දෙනාට නිරෝගිසුවේ දීර්ගාසාහ ධර්මා බෝධී පිණිසේ හිතුවාසනාවේවා කෙලා දහස් කරනවා. ඒවාගේම දේශකයන් වහන්සේ වන අපටත් සේ පාර්ථනා කරලා තියෙනවා ඒවාගේ ස ුර න් රවන්ට . තනා කරලා තියෙනවා ඒවාගේෙම අපි අදහස් කරමු මේ රොදුරු කොරෝනා වසංගතය වහවහා දුරුවෙලා පරෝගට බඳන්නුනා උපින්වතුන්ට ඉක්මන්සුවේ ලැබේවා සිලු දෙනාටම ආරක්ෂාව සැලසේවා දීර්ගාාවස සැලසේවා ලෝකයා සත්තුටින්ංක් සාමි ජීවිතේ ගතකරගා නිත්වා ඒවාගේ මැහැම දෙනාටම ප්‍රඥ්ඥා සක්තියේ දියුණු කරගෙන ුතු නිවැනිින් සැනසීමවේවා අත්තෙරුවන් සරණයි. ආකා සටటහාජබම් මටట్టතා දේවානාගా මහිతකා පුഞන්తం అనుු ෝതත්තා చిරන් ර расчетන්තුలో සාాసනం ආකා සටటහාచබම් මට්టා වානාగా මහිతిකා පුഞഞం అనుු ෝධතා చిරන් රਖන්තු දේශනం ආකාసටటහාජබම් මට්టා දේවානාග මහිతతిక පුഞంత అను మෝതතා చిරන් රఖන්තුం සදා ධර්මාන සාసන ශ්‍රව කිරීමෙන් භාගතා ප්‍රඥ ය. උතුන්නිවම් පිණිත හේතුවාසන වේවාතරුවන් සරණයි.